ආයුබෝවන් දුවේ පුතේ අද දවසේදී අපි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ පළවෙනි ප්‍රශ්නය මෙහි ඇති ත්‍රිකෝණ ගණන කීයද මේ තියෙනවා අපිට දකින්න පුළුවන් පින්තූරයක් තියෙනවා මෙම පින්තූරේ තියෙන ත්‍රිකෝණ ගණන කීයද ත්‍රිකෝණ ගණන කීයද අපි මෙවැනි පින්තූරයක් ලැබුණාට පස්සේ අපිට පුළුවන් එක බැගින් කීයක් තියෙනවද කියලා ගණන් කරන්න පුළුවන්. ඉතින් දැන් අපි එක බැගින් කීයක් තියෙනවද කියලා ගණන් කරමු. 1 2 3 4 5 6. එක බැගින් අපිට ත්‍රිකෝණ 6ක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙක බැගින් කීයක් තියෙනවද. මේ දෙක එකතු වුණාම එක ත්‍රිකෝණයක්, මේ දෙක එකතු වුණාම තව ත්‍රිකෝණයක්. මේ දෙක එකතු වුණාම තව ත්‍රිකෝණයක් මේ දෙක එකතු වුණාම තව ත්‍රිකෝණයක් ඒ විදිහට අපිට ගන්න පුළුවන් 1යි 2යි 3යි 4යි දෙක බැගින් ත්‍රිකෝණ 4යි ඊළඟට 3 බැගින් ත්‍රිකෝණ කීයක් තියෙනවද මේ 3 එකතු වුණාම එක ත්‍රිකෝණයයි මේ 3 එකතු වුණාම තව ත්‍රිකෝණයක් එතකොට අපිට අවස්ථා දෙකක් බලා ගන්න පුළුවන් 1යි දෙකයි ඊට අමතරව මෙන්න මේ උඩ ත්‍රිකෝණ තුනත් එකතු වුනාම තව අවස්ථාවක් 3යි මේ ත්‍රිකෝණ 3යි 4යි 1යි 2යි 3යි 4යි 3 බැගින් ත්‍රිකෝණ 4ක් අපිට බලා ගන්න පුළුවන් 4 බැගින් අපිට අවස්ථා එකක් තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණ 4 එකතු වුනාම එක ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා දැන් අපි ගණන් කරලා බලමු එක බැගින් 6ක් තිබුණා 2 බැගින් 4යි 3 බැගින් 4යි 4 බැගින් 1යි 6යි 4යි 10යි 10යි 4යි 14යි 14යි 1යි 15යි මෙම රූපය අපිට ත්‍රිකෝණ හඳුනා ගන්න පුළුවන් ත්‍රිකෝණ 15ක් හඳුනා ගන්න පුළුවන් 3 වෙනි පිළිතුර එහෙම නැතිනම් අපිට තවත් ක්‍රමයකින් මෙන්න මේ ආකාරයට පහසුවෙන් මේ ත්‍රිකෝණයේ තියෙන මේ රූපේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව අපිට ගණන් කරගන්න පුළුවන්. මෙතනදී අපි මේ රූපේ කොටස් හතරක් හඳුනා ගන්නවා. ඉහළ කොටස, පහළ කොටස, වම්පස කොටස සහ දකුණුපස කොටස. මේ විදිහට කොටස් හතරක් අපි හඳුනා ගන්නවා. දැන් අපි බලමු මෙන්න මේ වම්පස කොටසේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? අපිට පහසුවෙන් පුළුවන් මේ ත්‍රිකෝණයට අංක 1 දා ගන්නවා. මෙතනට අංක 2 2යි 1යි 3යි ඒ වගේම මේ පැත්තෙත් අපි අංක දා ගන්නවා 1 2 3 4 දැන් මෙන්න මේ අංක ටික අපි එකතු කරනවා 2යි 1යි 3යි 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 6යි 6යි 4යි 10යි අපිට මේ පැත්තෙන් ත්‍රිකෝණ බලා ගන්න පුළුවන් 10ක් බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි වම්පස දකුණුපස සහ ඉහළ පහළ ඉහළ ත්‍රිකෝණ අපිට එකක් බලා ගන්න පුළුවන් පහළින් ත්‍රිකෝණ එකක් බලා ගන්න පුළුවන් 1යි 1යි 2යි දැන් අපිට දකින්න පුළුවන් 3යි 10යි 13යි 13යි 2යි 15යි ත්‍රිකෝණ 15ක් බලා ගන්න පුළුවන් ලැබෙනවා 3 වෙනි පිළිතුර ත්‍රිකෝණ 15ක් කියලා ලැබෙනවා පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර 3 වෙනි පිළිතුර 15යි දෙවෙනි ප්‍රශ්නය වෘත්තයේ සමචතුරස්‍රයේ ත්‍රිකෝණය යන හැඩතල තුනේම ස්පර්ශ වන පරිදි ඇඳ ඇති සරල රේඛා ගණන කීයද මේ තියෙන්නේ අපිට දකින්න පුළුවන් පින්තූරේ තමයි දකින්න පුළුවන් ඉතින් මෙතන දහන ප්‍රශ්නය තමයි මෙන්න මේ විශාලවට තියෙන වෘත්තය සමචතුරස්‍රය ත්‍රිකෝණය යන හැඩතල තුනම ස්පර්ශ වන පරිදි ඇඳ ඇති සරල රේඛා ගණන කීයද කියලා අහනවා මෙතනදී පුතේ අපිට මේක හදන්න පහසු ක්‍රමයක් තියෙනවා පහසු ක්‍රමය තමයි අපි මෙතන හැඩතල තුනක් අපිට ලබා දීලා තියෙනවා හැඩතල තුනක් අපිට ලබා දීලා තියෙනවා මේ හැඩතල තුනෙන් අපි එකක් එක හැඩතලයක් අපි හිතා ගන්නවා ඔන්න වෘත්තය හිතා ගනිමු වෘත්තය හිතාගත්තට පස්සේ වෘත්තයේ එක කොනකින් අපි පටන් ගනිමු මෙන්න මේ තියෙන රේඛා එහෙම නැතුනොත් අපිට මේවා ගණන් කරගන්න අපහසුයි වෘත්තය එක කොනකින් පටන් ගත්තට පස්සේ දැන් මෙන්න මේ තියෙන පළවෙනි මෙන්න මේ රේඛාව වෘත්තය සහ සමචතුරස්‍රය විතරයි ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. ඊළඟට වෘත්තයත් එක්ක මෙන්න මේ රේඛාව අපිට පුළුවන්
බලාගන්න පුළුවන් වෘත්තය සමචතුරස්‍රය සහ ත්‍රිකෝණය යන තුනම ස්පර්ශ වෙලා තියෙනවා. ඔන්න අපිට ගණන් කරගන්න පුළුවන් 1යි. ඊළඟට මෙන්න මේක අපිට බෑ මේක දෙකකට විතරයි මේකත් දෙකකට විතරයි මේකත් දෙකකට විතරයි මේකත් දෙකකට විතරයි ඊළඟට අපිට පුළුවන් හඳුනා ගන්න මෙන්න මේ රේඛාව සමචතුරස්‍රය ත්‍රිකෝණය වෘත්තය කියන තුනම ස්පර්ශ වෙලා තියෙනවා. ඊළඟට මේ රේඛාව දෙකකට විතරයි මේ රේඛාව අපිට හඳුනා ගන්න පුළුවන් වෘත්තය ත්‍රිකෝණය සමචතුරස්‍රය කියන තුනම ස්පර්ශ වෙලා තියෙනවා. ඒ නිසා අපිට පිළිතුර විදියට ගන්න පුළුවන් 1යි 2යි 3ක් තියෙනවා. දෙවෙනි පිළිතුර අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ වෙලාවෙදි දැන් අපි ගත්තේ වෘතේනේ ගත්තේ අපිට වෘතය ගන්න නැතුව පුළුවන්කම තියෙනවා සමචතුරස්‍රය විශේෂ කරගන්න පුළුවන්කම අපිට තියෙනවා සමචතුරස්‍රය දැන් සමචතුරස්‍රයත් එක්ක තියෙන රේඛා අපි එක කොණක ඉඳලා බලමු දැන් මෙන්න මේ උඩ කොටස ඉඳලා ගත්තොත් එහෙම මේ රේඛාව දෙකකට විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ ඊළඟට ඔන්න මම මේ පැත්තට එනවා දැන් මේ පැත්තට එනකොට මෙන්න මේ රේඛාව අපිට පුළුවන්කම ලැබෙන්නේ අවස්ථා මේ දෙකට විතරයි සම්බන්ධ වෙලා තින්නේ. ඊළඟට මෙන්න මෙතනට මම එනවා. මෙතනට ආවට පස්සේ අපිට පුළුවන් හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ රේඛාව මේ දෙකම ස්පර්ශ වෙලා තියෙනවා. ඊළඟට මම එනකොට හම්බෙන්නේ මේ රේඛාව දෙකකට විතරයි. ඊළඟට මේ රේඛාවත් දෙකකට විතරයි. මෙහෙම යනකොට මේ රේඛාව හමු වෙනවා. එය මේ තුනම ස්පර්ශ වෙලා තියෙනවා. ඊළඟට මේ රේඛාව හමු වෙනවා එය මේ තුනම ස්පර්ශ වෙලා තියෙනවා මේ රේඛාව එකක් විතරයි මෙන්න මේ විදිහට අපිට පිළිතුර හොයා ගන්න පුළුවන් මේ හැඩතල තුනක් දීලා තියෙන වෙලාවේදී අපි එක හැඩතලයක් විශේෂ කරගත්තාම අපිට පිළිතුර පහසුවෙන් හොයා ගන්න පුළුවන් අපි ත්‍රිකෝණය විශේෂ කරලා බලමු දැන් ත්‍රිකෝණයට තියෙන රේඛා ටික අපි විශේෂ කරලා බලමු ඔන්න පළවෙනියටම අපි ගනිමු මෙන්න මේ පැත්ත විශේෂ අවධානය යොමු කරමු මේ පැත්ත අවධානය යොමු කරාම දැන් මේ අපිට හමු වෙන මේ පැත්තෙන් තියෙන මෙන්න මේ රේඛාව මේ දෙකක් විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ ත්‍රිකෝණය ගැන තමයි දැන් අපි අවධානය යොමු කරලා තියෙන්නේ ඊළඟට තියෙන මේ රේඛාව අපි බලමු ඒ රේඛාව මේ තුනම ස්පර්ශ වෙලා තියෙනවා ඊළඟට ත්‍රිකෝණය තියෙන්නේ මෙන්න මේ රේඛාව තමයි අපිට හමු වෙන්නේ ඒ රේඛාවත් මේ තුනම ස්පර්ශ වෙලා තියෙනවා මේ රේඛාව දෙකක් මේ රේඛාව දෙකක් මේ රේඛාවත් දෙකක් ස්පර්ශ වෙලා තින්නේ මෙන්න මේ රේඛාවත් අපිට මේ තුනම ස්පර්ශ වෙලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන් ඉතින් මෙවැනි ගැටලුවක් ලැබුණොත් එහෙම මේ සමාන හැඩතල තුනක් දීලා ස්පර්ශ කරන මෙවැනි අවස්ථාවක් ලැබුණොත් ඔයාලට පිළිතුරු හොයා ගන්න පුළුවන් ලෙහෙසිම පහසුම ක්‍රමය තමයි මේ හැඩතල තුනෙන් එකක් විශේෂ කරගන්න එකක් විශේෂ කරගෙන ඒක බලන්න ඒ ස්පර්ශ අපි විශේෂ කරගත්ත හැඩතලය ඒ වටා තියෙන මේ සරල රේඛා අනිත් ඒවාගේ ස්පර්ශ වෙලාද කියලා ගණන් කරලා බලන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම අපිට ගණන් කරන්න ඕනේ නැහැ. මේ සියලු රේඛා දිහා බලන්න ඕනේ නැහැ. අපි විශේෂ කරගන්නා වූ කොටස දිහා විතරයි අපිට බලන්න ඕන. එතකොට අපිට පහසුවෙන් පිළිතුර හොයා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර විදියට ලැබෙන්නේ දෙවෙනි පිළිතුර අපිට මේ හැඩතල තුනම සම්බන්ධ වෙන රේඛා තුනක් හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය. යන එන නම් යන එන කියන්නේ විරුද්ධ වචන විරුද්ධ වචන ගියා ගියා කියන එකට ගැලපෙනවා ගියා කියන එකේ විරුද්ධ වචනය ආවා ගියා කියන එකේ විරුද්ධ වචනය ආවා තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර තුන්වෙනි පිළිතුර හතරවෙනි ප්‍රශ්නය පහත දී ඇති ඒවායින් තුනක් එක් කාණ්ඩයකටත් දෙකක් එක් කාණ්ඩයකටත් අයත් වන ලෙස වර්ග කළ හැකිය එම කාණ්ඩ දෙකටම අයිති නොවන දේ තෝරා යටින් ඉරක් අඳින්න මේ කාණ්ඩ දෙකටම අයිති නොවන දේ තෝරලා තමයි යටින් ඉරක් අඳින්න දෙන්නේ දැන් මෙතනදී අපි බලමු ගස් ලබු රඹුටාන් කැරට් දොඩම් ඇඹරල්ල නාරං මෙහෙම තියෙනවා අපිට දැන් මෙන්න මේ තියෙන කාමේ ටික අපි කාණ්ඩ විදියට කාණ්ඩ කරගන්න ඕන දැන් අපිට කාණ්ඩ කරගන්න පුළුවන් දැන් කාණ්ඩ තුනකට එකක් කාණ්ඩ තුනකට කරගන්න පුළුවන් ඊළඟට කාණ්ඩ දෙකකට දාගන්න පුළුවන්. දැන් මෙතන ගොඩක් තියෙන ඒවා පළතුරු තියෙන්නේ. ඒ නිසා අපිට පළතුරු කියලා කාණ්ඩයක් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම එළවලුත් තියෙනවා. එළවලු කියලා කාණ්ඩයක් වෙන් කරගන්න පුළුවන්. එළවලු හා පළතුරු කියන දෙකටම අයිති ඒවා තියෙනවා. මේ විදිහට අපිට කාණ්ඩ කරගන්න පුළුවන්. දැන් මෙහෙම කාණ්ඩ කරගත්තට පස්සේ මෙන්න මේ ටික අපි මේ කාණ්ඩවලට යොමු කරමු.
කැරට් දැන් එළවලුක් ගත්ත ගමන් අපිට එකපාරම හොයාගන්න පුළුවන් මෙතන තියෙන වගේ කැරට් හොයාගන්න පුළුවන් ඊළඟට අපි මුලින් ඉඳලා බලමු ගස් ලබු දැන් එළවලු සහ පළතුරු කියන දෙකටම අයිති වෙනවා ගස් ලබු ඊළඟට රඹුටන් රඹුටන් කියන්නේ පළතුරු වර්ගයක් දොඩම් දොඩම් කියන්නේත් පළතුරු වර්ගයක් ඇඹරැල්ල ඇඹරැල්ල අපි පළතුරක් වශයෙන් උත් ගන්නවා ඒ වගේම එළවලුක් වශයෙන් උත් අපි ආහාරයට ගන්නවා ඊළඟට නාරං නාරං කියන්නේ පළතුරක් දැන් අපිට පැහැදිලිව පහසුවෙන්ම කාණ්ඩ වෙන් කරගන්න පුළුවන් වුණා තුනකටයි තිබෙන ඒවා තියෙනවා නාරම් දොඩම් රඹුටන් මේවා තුනකටයි තිබෙනවා තුනකටයි තිබෙන කාණ්ඩයක් ඇඹරැල්ල ගස් ලබු දෙකකටයි තිබෙන කාණ්ඩයක් ඊළඟට එකකටවත් අයිති නොවන මේ කාණ්ඩ දෙකට අයිති නොවන අවස්ථාව විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කැරට් හඳුනා ගන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර කැරට් පස්වෙනි ප්‍රශ්නය 3875 සඳහා 3675 නම් 4525 සඳහා මින් කුමන පිළිතුර විය හැකිද දැන් 3875 වෙනුවට ලියන්න පුළුවන්ලු එහෙම නැත්නම් ඒ සඳහා ඒ සමාන අවස්ථාවක්ලු 3675 දැන් බලන්න මෙතන තියෙන වෙනස්කම් මොනවද කියලා 3 තියෙනවා 3 8 6 7 7 5 5 එක ඉලක්කමක් විතරයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ 8 වෙනුවට මෙතන තියෙනවා 6 තියෙනවා දෙකක් අඩුවෙන් එහෙමනම් දැන් අපිට මෙතනදී මෙන්න මේ සංඛ්‍යාව වෙනුවට අපිට මොකක්ද හොයාගන්න පුළුවන් මේ සංඛ්‍යාව වෙනුවට අපිට පුළුවන් මෙහෙම 4ට 4ම දැන් පළවෙනි එකේ 3 තිබුණා මෙතනත් 3 තියෙනවා 8ට 6 දෙකක් අඩුවේ ඉනිස අපි දෙකක් අඩු කරමු 5ෙන් දෙකක් අඩු කරාම 3යි 7 තිබුණා 7ේ විදියටම තියෙනවා 2 තියෙනවා 2ේ විදියටම අපිට තියන්න පුළුවන් මෙතන 5 තිබුණා 5 ඒ විදියටම 5 අපිට ඒ විදියටම තියන්න පුළුවන් එතකොට අපිට පිළිතුර පහසුවෙන් හොයාගන්න පුළුවන් පළවෙනි පිළිතුර 4325 4325 හයවෙනි ප්‍රශ්නය 3 ගුණ කිරීම 13 එකතු කිරීම 5 අඩු කිරීම 6 සමානයි 4 ගුණ කිරීම 9 වේ මෙහි කොටුව වෙනුවට යෙදිය හැකි කොටුව තෝරන්න දැන් පුතේ අපි මේ ගැටලුවට පිළිතුරු සපයනකොට අපිට ඉතිරි දේවල් අවශ්‍ය නැහැ ඉතිරි දේවල් අපිට වැදගත් වෙන්නේ නැහැ අපිට මේ වෙලාවේදී වැදගත් වෙන්නේ මෙන්න මේ කොටුව තමයි අපිට වැදගත් වෙන්නේ 13 එකතු කිරීම 5 13යි 5යි එකතු කරාම 18ක් වෙනවා 18ෙන් 6ක් අඩු කරන්න තියෙනවා 18ෙන් 6ක් අඩු කරාම 12යි දැන් මෙතන මේ කොටුව ඇතුලේ අපිට ගැටලුවක් විසඳන්න දීලා තියෙනවා 13 එකතු කිරීම 5 18යි 18ෙන් 6ක් අඩු කරාම 12යි දැන් අපි පිළිතුරු වලින් හොයන්න ඕන වෙනත් දේවල් නෙවෙයි හොයන්න ඕන මෙන්න මේ කොටුව වෙනුවට ආදේශ කරන්න පුළුවන් දෙයක් තමයි අපි හොයාගන්න ඕන දැන් මෙතනදී අපිට 12 ආවේ 12 එන්නේ මොකෙන්ද කියලා බලමු එතකොට අපි පිළිතුරු මේ වෙලාවේදී උදව් කරගන්නවා 24 බෙදීම 2 24 දෙකෙන් බෙදුවාම අපිට 12 ලැබෙනවා ඒ නිසා පිළිතුර 24 බෙදීම 2 කියලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොටුව වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 24 බෙදීම 2 කියන කොටුව ආදේශ කරන්න පුළුවන් 7වෙනි ප්‍රශ්නය සූර්යකාන්ත උදේ පිපෙන මලකි මෙය නිවරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න සූර්යකාන්ත කියන්නේ උදේ පිපෙන මලක් මෙය නිවරදිව දක්වලා තියෙන පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ මේ වෙලාවේදී අපි පිළිතුරු වලින් යනවා පළවෙනි පිළිතුරට පළවෙනි පිළිතුර මෙතන තියෙනවා මල් තියෙනවා මෙන්න මේ කොටුව ඇතුලේ මල් සලකුණු කරලා තියෙන්නේ උදේ පිපෙන මල් මෙන්න මේ රවුම ඇතුලේ තියෙන්න ඕන සූර්යකාන්ත මල එතකොට සූර්යකාන්ත මල වෙන පැත්තකින් තියෙන්නේ එහෙමනම් අපිට ඒක ගන්න බෑ මොකද සූර්යකාන්ත මල තියෙන්න ඕන උදේ පිපෙන මල් ඇතුලේ තමයි තියෙන්න ඕන ඊළඟට දෙවෙනි පිළිතුර මල් තියෙනවා මේ කොටුව ඇතුලේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මල් ඊළඟට උදේ පිපෙන මල් මල් ඇතුලේ තමයි උදේ පිපෙන මල් එන්න ඕන උදේ පිපෙන මල් ඇතුලේ තමයි සූර්යකාන්ත මල් එන්න ඕන නමුත් සූර්යකාන්ත මල් පිට තියෙන නිසා මේක ගන්නත් බැහැ ඔන්න මල් තියෙනවා උදේ පිපෙන මලක් සූර්යකාන්ත මල් මේක අපිට ගන්න පුළුවා සූර්යකාන්ත මලක් මේ තියෙන්නේ සූර්යකාන්ත මල් උදේ පිපෙන මල් කාණ්ඩයට අයිති වෙන්නේ ඒ වගේම මල් වලට
මල් උදේ පිපෙන මල් සූර්යකාන්ත මල් අපිට නිවරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන් හතරවෙනි ප්‍රශ්නය ත්‍රිකෝණයේ ගුණ කිරීම වෘත්තය සමානයි 32යි වෘත්තයෙන් ත්‍රිකෝණයක් අඩු කළාම 4යි ත්‍රිකෝණයට වෘත්තයක් එකතු කළාම 12යි නම් වෘත්තයේ බෙදීම ත්‍රිකෝණය වෘත්තයේ බෙදීම ත්‍රිකෝණය එතකොට පිළිතුර මොකක්ද කියලා අහනවා මේක අපිට මෙහෙම හදන්න පුළුවන් දැන් මේ අපි ගත්ත සංකේත ටික අරගත්තා ඊළඟට මේ ගැමෙවෙනි ගැටලුවක් ආවම අපිට හදන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ අපි පිළිතුරු වලින් එකක් තෝරා ගන්න ඕන පිළිතුරු වලින් එකක් තෝරා ගන්න ඕන පළවෙනි පිළිතුර අපි මේ වෙලාවේදී තෝරා ගනිමු මෙතනට 2 එනවා කියලා හිතමු මෙතනට 2 එනවා නම් වෘත්තය බෙදීම ත්‍රිකෝණය 2 එනවා නම් 2 එන්න නම් අපි මේවට සංකේත සාමාන්‍යයෙන් ආදේශ කරලා බලමු 4 බෙදීම 2 4 බෙදීම 2 එතකොට අපිට 2 ලැබෙනවා හැබැයි මේව හරියද දන්නේ අපි ඉතිරියවත් එක්ක ගලපලා බලලා හරි වුණාම තමයි අපිට තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ දැන් මෙතනදී වෘත්තයට අපි 4 කියන අවස්ථාව තමයි යොදාගත්තේ එනිසා මෙතන වෘත්තයටත් අපි 4 ගන්නවා 4 ත්‍රිකෝණයට 2 ගන්නවා 4යි 2යි මෙතන එකතු කළාම 6ක් ලැබෙන්නේ දැන් 12 ලැබිලා නැහැ 6ක් ලැබෙන්නේ 6ක් කියලා කියන්නේ 12 වෙන්න නම් තව ගොඩක් ඕනේ වෙනවනේ එනිසා අපි මේ වෙලාවෙදි මෙහෙම කරමු මෙතනට අපි වැඩි කරමු 4 වෙනුවට අපි යොදාගෙන බලමු 8 ටිකක් වැඩි සංඛ්‍යාවක් 2 වෙනුවට 4 ටිකක් වැඩි සංඛ්‍යාවක් යොදාගෙන බලමු 4යි 8යි එකතු කරාම 12යි 4යි 8යි එකතු කරාම 12යි වෘත්තය 8යි ත්‍රිකෝණය 4යි දැන් අපි වෘත්තයක් මෙතනට ගන්නවා 8යි ඊළඟට ත්‍රිකෝණයක් 4යි විදියට දාලා බලමු 8ෙන් 8 බෙදීම 4 8 බෙදීම 4 2යි කියන පිළිතුර අපිට ලැබෙනවා දැන් අපි ඉතිරේ වටත් ආදේශ කරලා බලමු මේ විදියට හරියයිද කියලා ඉතිරේ වටත් ආදේශ කරලා බලමු දැන් මේ ත්‍රිකෝණය 4 ත්‍රිකෝණයට අපි යොදාගත්තේ 4 ඊළඟට වෘත්තයට අපි යොදාගත්තේ 8 8ෙන් 4ක් අඩු කළාම 4යි 8ෙන් 4ක් අඩු කළාම 4යි ඊළඟට ඒකත් හරියන නිසා ඊළඟක බලමු වෘත්තය වෙනුවට අපිට 8 ගන්න පුළුවන් ත්‍රිකෝණය වෙනුවට 4 ගන්න පුළුවන් 4 වරක් 8 32යි ඔක්කොම හරි ගියා 4 වරක් 8 32යි 8 වරක් 8ෙන් 4ක් අඩු කළාම 4යි මෙතන 4යි 8යි එකතු කරාම 12යි 8 බෙදීම 4 2යි අපිට පිළිතුර ලැබෙනවා පළවෙනි පිළිතුර 2යි අගය 2යි නවවෙනි ප්‍රශ්නය ඔහු බත්කයි යන වැකිය රහස් භාෂාවෙන් නිවරදිව ලියා ඇති පිළිතුර තෝරන්න ඔහු බත්කයි යන වැකිය රහස් භාෂාවෙන් නිවරදිව ලියා ඇති පිළිතුර අපිට තෝරන්න තියෙන්නේ දැන් ඔහු බත්කයි කියන වාක්‍ය ගත්තට පස්සේ මේ වාක්‍යයේ වචන එකිනෙකට වෙනස් මේ වාක්‍යයේ අකුරුත් එකිනෙකට වෙනස් දැන් එකම අකුර අපිට දෙවරක් දකින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේ අපි හිතේ තියාගෙන අපි පිළිතුරු වලට යමු. දැන් මෙතන මේකෙදි ගත්තොත් එහෙම දැන් රහස් භාෂාවෙන් ලියලා තියෙන්නේ. එතකොට මෙතන වෘත්තයක් තියෙනවා අවසානයටත් වෘත්තයක් තියෙනවා. එකම සංකේත දෙකක් තියෙන විදියක් නැහැ රහස් භාෂාවෙන් ලියනකොට. මොකද මෙතන තියෙන්නේ එකිනෙකට වෙනස් අකුරු තියෙන්නේ. දෙවෙනි පිළිතුරේ මැද වෘත්ත දෙකක් තියෙනවා. ඉතින් රහස් භාෂාවකින් ලියනකොට එක සමාන සංකේතය යෙදෙන්නේ නැහැ මොකද මෙතන එකිනෙකට වෙනස් අකුරු තියෙන නිසා. දැන් අපි බලමු තුන්වන පිළිතුර. තුන්වන පිළිතුරේ එකිනෙකට වෙනස් සංකේත තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. එකිනෙකට වෙනස් සංකේත. ඔහුබත් කයි කියන එක එකිනෙකට වෙනස් සංකේතය නිසා අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. නවවන ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර. 10 රටාව හඳුනාගෙන ඊළඟට එන රූපය පිළිතුරු අතරින් තෝරන්න. රටාව හඳුනාගෙන ඊළඟට එන රූපය මොකක්ද කියලා පිළිතුරු අතරින් තෝරන්න තියෙන්නේ. දැන් මේ පළවෙනි කොටුවට අපි අවධානය යොමු කරමු. මේ කොටුවට අවධානය යොමු කරාම අපිට රටාවක් හඳුනා ගන්න පුළුවන්. එක ඊතලයක් තියෙනවා, දෙකක් තියෙනවා, තුනක් තියෙනවා, හතරක් තියෙනවා. දැන් මෙතනට යනකොට 1ක්, 2ක්, 3ක්, 4ක්. 1ක්, 2ක්, 3ක්,
හතරක් මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් එහෙමනම් ඊළඟට අපේ එන රූපය ඊළඟට අපිට එන්න ඕන රූපය දැන් මෙන්න මේ පැත්තට තමයි මේ පළවෙනි එකේ හැරිලා තියෙන්නේ මේ පැත්තට තමයි ඉතලේ හැරිලා තින්නේ. දෙවෙනියට එනකොට ඒ කුඩට ගිහිල්ලා තියෙනවා මේ තින්නේ උඩට ගිහිල්ලා තියෙනවා. ඊළඟට තුන්වෙනියට යනකොට ඒක මේ පැත්තට ගිහිල්ලා තියෙනවා දකුණු පැත්තට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් හතරවෙනියට එනකොට ඒක පහළට එන්න ඕන. දැන් මේ බලන්න මේ පිළිතුරු තුනේම මේ තනි ඉර පහළට ඇවිල්ලා තියෙන්නේ. පිළිතුරු තුනේම තනි ඉර පහළට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඉරි දෙකක් තියෙන අවස්ථාව අපි ගනිමු. ඉරි දෙකක් තියෙන අවස්ථාව මේ විදිහට ගත්තන් පස්සේ මෙන්න මේ පැත්තට තමයි ඊතල ඊහිස යොමු වෙලා තියෙන්නේ. ඊළඟට මේකට එනකොට ආපස්සට ආපස්සට තමයි කරකැවිලා තියෙන්නේ. ඊට පස්සේ මේකටත් එනකොට මෙහෙම තියෙන්නේ. එහෙමනම් ඊළඟ එක අපිට මෙන්න මේ ආකාරයට තමයි තියෙන්න ඕන. පළවෙනි එකේ දෙවෙනි එකේ පිහිටීම හරි. හැබැයි තුන්වෙනි එකේ වෙන පැත්තකට ඇවිල්ලා. වෙන පැත්තකට ඇවිල්ලා ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුර ගන්න බෑ. ඔන්න දැන් අපිට පිළිතුරු තුනෙන් මෙන්න මේ තුන්වෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. මේ පිළිතුරු දෙකෙන් හරියක මොකක්ද කියලා තමයි තෝරා ගන්න තියෙන්නේ. ඊළඟට ඊතල තුනක් තියෙනවා. මේ ඊතල තුන මේ පැත්තට යොමු වෙලා තියෙනවා. ඊළඟට පහළට යොමු වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ පැත්තට යොමු වෙලා තියෙනවා. එහෙමනම් ඊළඟට උඩට එන්න ඕන. බලන්නේ පළවෙනි පිළිතුරේ දෙවෙනි පිළිතුරේ පිළිතුරු දෙකේම ඊතල ඉහළට යොමු වෙලා තියෙන්නේ. ඊළඟ අවස්ථාව මෙන්න මේ හතරක් තියෙන අවස්ථාව ඊතල ඉහළට යොමු වෙලා තියෙනවා. ඊළඟට මෙතනට එනකොට දකුණු අත පැත්තට පහළට එහෙමනම් ඊළඟට වම් අත පැත්තට තියෙන්න ඕන. වම් අත පැත්තට මෙන්න අපිට පිළිතුරු මේ දෙකෙන් තමයි තෝරගන්න තිබුණේ. මේ දෙකෙන් දැන් තෝරගන්න පුළුවන් පළවෙනි පිළිතුර. දහවන ප්‍රශ්නේ පළවෙනි පිළිතුර. 11වෙනි ප්‍රශ්නය සිද්ධියක අවස්ථා කිහිපයක් අනුපිළිවෙලින් දක්වන පිළිතුර තෝරන්න. සිද්ධියක අවස්ථා අනුපිළිවෙලින් දක්වන පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. මෙතන සිද්ධියක අවස්ථා කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. බලමු මේවෙන් අනුපිළිවෙලට හරියට ගැලපෙන්නේ මොකක්ද කියලා. පළවෙනි අවස්ථාව ලිපපත්තු කළා. කේතලය ගත්තා. ලිප උඩ කේතලය තැබුවා. දැන් ලිප පත්තු කරලා කේතලය අරගෙන ලිප උඩ තැබුවා. කේතලයට වතුර දැම්මා. අපි සාමාන්‍යයෙන් කේතල ලිප පත්තු කරලා කේතලයත් අරගෙන ලිප උඩ තියලා කේතලයට වතුර දාන්නේ නැහැ. ඊට කලින් දානවා. ඒ නිසා පළවෙනි එක අපිට පිළිතුර විදියට ගන්න අපහසුයි. දැන් අපි යමු එමු දෙවෙනි එකට. කේතලය ගත්තා. කේතලයට වතුර දැම්මා. ලිප පත්තු කළා. ලිප උඩ කේතලය තැබුවා. වතුර උණු වෙද්දි වීදුරුවට සීනි දැම්මා. තේ ගොට්ටට තේ කොළ දැම්මා. තේ හැදුවා. වතුර උණු වුණා. දැන් මෙතන බලන්න ගැළපීමක් නැහැ. තේ හැදුවට පස්සේ තමයි වතුර උණු වෙලා තියෙන්නේ. තේ හැදුවට පස්සේ වතුර උණු වෙලා තියෙන. මොකද උණු වතුරෙන් අපි තේ හදන්නේ. එනිසා දෙවෙනි පිළිතුර අපිට ගන්න අපහසුයි. අපි තුන්වෙනි පිළිතුර බලමු. කේතලය ගත්තා. කේතලයට වතුර දැම්මා. ලිප පත්තු කළා. ලිප උඩ කේතලය තැබුවා. වතුර උණු වෙද්දි වීදුරුවකට සීනි දැම්මා. තේ ගොට්ට තේ කොළ දැම්මා. වතුර උණු වුණා. තේ හැදුවා. පානය කළා. ඉතින් අපිට නිවරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන්. නිවරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන්. 12වෙනි ප්‍රශ්නය මීටර් 400 දුර දිවීමේ තරඟය නිම කිරීමට සුනිල්ට මිනිත්තු 3ක් කමල්ට මිනිත්තු 2යි තප්පර 20ක් නිමල්ට තප්පර 58ක් විමල්ට මිනිත්තු 1යි තප්පර 12ක් අනිල්ට තප්පර 65ක් ගත විය. ඔවුන් ජයකණුව කරා ළඟා වූ අනුපිළිවෙල කුමක්ද? ඔවුන් ජයකණුව කරා ළඟ වූ අනුපිළිවෙල මොකක්ද කියලා අහනවා. දැන් මෙතනදී මේ මීටර් 400 දුර දිවීමේ තරඟයක් නිම කිරීම සඳහා සුනිල්ට විනාඩි 3ක් කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. කමල්ට මිනිත්තු සහ තප්පර. දැන් මෙතනදී අපිට මේ මිනිත්තු තප්පර කවලෙමේ තියෙනකොට අපිට මේක හොයාගන්න ටිකක් අපහසුයි. එනිසා අපි wen wen අපිට මේ විදිහට ලියාගන්න පුළුවන්. සුනිල්ට තප්පර 180ක්. විනාඩි 3ක් කියලා කියන්නේ තප්පර 180ක්. කමල්ට මිනිත්තු 2යි තප්පර 20යි. මිනිත්තු 2යි තප්පර 20යි. මිනිත්තුවකට තප්පර 60යි. එතකොට මිනිත්තු 2කට තප්පර 120යි 120යි 20යි 140යි. කමල්ට තප්පර 140යි. නිමල්ට තප්පර 58යි. නිමල්ට තප්පර 58යි.
ඒක අපිට එහෙමම ලියන්න පුළුවන් විමල්ට මිනිත්තු 1යි තප්පර 12යි විමල්ට මිනිත්තු 1යි තප්පර 12යි මිනිත්තු වක් කියන්නේ තප්පර 60යි මෙතන 12යි 60යි 12යි 72යි විමල්ට තප්පර 72යි අනිල්ට තප්පර 65ක් ගත විය අනිල්ට තප්පර 65ක් ගත විය දැන් මේ හැමෝගෙම අපිට පුළුවන්කම ලැබුණා මේ ගත වුණු කාලය තප්පර වලින් ලියන්න පුළුවන්කම ලැබුණා දැන් එතකොට අපෙන් අහන ප්‍රශ්නය තමයි ඔවුන් ජයකණුව කරා ළඟා වූ අනුපිළිවෙල කුමක්ද ඔවුන් ජයකණුව කරා ළඟා වූ අනුපිළිවෙල කුමක්ද ඉතින් ඉස්සරළම ගියපු කෙනා තමයි ජයග්‍රහකයා වෙන්නේ පළවෙනියටම ගිය කෙනා අඩුම කාලයකින් තමයි පළවෙනියට ගිය කෙනා අපි තෝරගන්න පුළුවන් වෙන්නේ මෙතන අඩුම කාලය තියෙන නිමල් ඒ නිසා අපිට නිමල් ගන්න පුළුවන් පළවෙනියා ඊළඟට අඩුම කාලය තියෙන තප්පර 65 අනිල් තප්පර 72 විමල් කමල් සුනිල් මේ විදිහට අපිට යොදා ගන්න පුළුවන් එතකොට අපිට පිළිතුරු හොයා ගන්න පුළුවන් පළවෙනියට නිමල් තියෙන්න ඕන දෙවෙනියට අනිල් තියෙන්න ඕන තුන්වෙනියට විමල් තියෙන්න ඕන හතරවෙනියට කමල් තියෙන්න ඕන පස්වෙනියට සුනිල් තියෙන්න ඕන පිළිතුර පැහැදිලි පළවෙනි පිළිතුර 12 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර 13 රටාව දෙස බලා හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න රටාව දෙස බලා හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න 20 වන සිනහව නවලිය ඊළඟට හිස්තැනක් යට යන මෙන්න මේ විදියට තමයි රටාව තියෙන්නේ මේ විදියට වචන තියෙනවා මේකේ මොනවා හරි රටාවක් තියෙනවා මේ රටාව දිහා බලලා හිස්තැනට ගැලපෙන වචනේ තමයි තෝරන්න තියෙන්නේ පිළිතුරු විදියට අපිට දීලා තියෙනවා වයසට වයසද වයසක කියලා පිළිතුරු අපිට ලබා දීලා තියෙනවා දැන් මෙතනදී බැලුවොත් එහෙම පළවෙනි වචනේ දෙවෙනියට තියෙන C අක්ෂරය ඊළඟට ඇවිල්ලා තියෙනවා පළවෙනියට ඇවිල්ලා තියෙනවා ඒ වගේම තමයි දැන් මෙන්න මේ දෙවිනයට තියෙන සිනහව කියන වචනේ න අක්ෂරය මෙතන පළවෙනියට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ තියෙන ව අක්ෂරය දෙවිනයට තියෙන ව අක්ෂරය පළවෙනියට එන්න ඕන. ඔන්න දැන් අපි එක අකුරක් හොයාගත්තා ව අක්ෂරය පළවෙනියට එන්න ඕන. ඒත් එක්කම බලන්න මෙතනට මේ දෙවිනයට තියෙන එක මෙතනට දෙවිනයට තියෙන එක තමයි මේ මුලට එන්නේ දෙවිනයට තියෙන එක තමයි නිතරම මුලට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අපිට ය අක්ෂරය මෙතනට ගන්න පුළුවන් දෙවිනයට ය අක්ෂරය ගන්න පුළුවන් දැන් බලමු දෙවිනයට තියෙන එක පළවෙනියට තියෙනවා 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 දැනට අපිට පුළුවන්කම ලැබුණා මේ වචනේ අකුරු දෙකක් හොයාගන්න හැබැයි අකුරු දෙකක් හොයාගත්තට මේ හැම පිළිතුරකම මේ අකුරු දෙක තියෙනවා ඒ නිසා තව දුරටත් අපිට මහන්සි වෙන්න වෙනවා හතරවෙනියට තියෙන අකුර දෙවෙනියට මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට මෙතනත් හතරවෙනියට තියෙන අකුර දෙවෙනියට හඳුනා ගන්න පුළුවන් හතරවෙනියට තියෙන අකුර දෙවෙනියට හඳුනා ගන්න පුළුවන් එහෙමනම් මෙන්න මෙතන හතරවෙනියට එන්න ඕන අකුර තමයි මෙන්න මේ දෙවෙනියට තියෙන්නේ මොකක්ද අකුර ට දැන් මෙතන අපිට හොයාගත්ත පළවෙනි අකුර දෙවෙනි අකුර සහ අවසාන අකුර අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. පළවෙනි අකුර දෙකෙන් අපිට පිළිතුර හොයාගන්න අපහසුයි. හැබැයි මේ අවසාන අකුරෙන් අපිට පුළුවන් පිළිතුර හොයාගන්න. මොකද මේ පිළිතුර වල ට අවසානයට තියෙන්නේ පළවෙනි පිළිතුරේ විතරයි. එනස අපිට පිළිතුර ගන්න පුළුවන් වයසට 13 වෙනි ප්‍රශ්නයේ පිළිතුර පළවෙනි පිළිතුර වයසට 14 වෙනි ප්‍රශ්නය වචන ගලපා අර්ථවත්ව සාදා ඇති වාක්‍ය තෝරන්න වචන ගලපලා අර්ථවත්ව හදලා තියෙන වාක්‍ය තෝරන්න ක්‍රීඩාව දේශපාලනයට හසු වී වර්තමානයේ වන විට ශ්‍රී ලාංකේය ජාතීන්ට අභිමානයක් එක්කල දියාරු ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්ව ඇත බලමු වචන ගලපා අර්ථවත්ව සාදා ඇති වාක්‍ය තමයි අපිට තෝරන්න තියෙන්නේ ක්‍රීඩාව දේශපාලනයට හසු වී වර්තමානයේ වන විට ශ්‍රී ලාංකීය ජාතීන්ට අභිමානයක් එක්කල දියාරු ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්ව ඇත දෙවෙනියට දීලා තිනවා ශ්‍රී ලාංකීය ජාතීන්ට අභිමානයක් එක්කල ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ වන විට දේශපාලනයට හසු වී දියාරු ක්‍රීඩාවක් බවට පත්ව ඇත ශ්‍රී ලාංකීය ජාතීන්ට අභිමානයක් එක්කල ක්‍රීඩාව දේශපාලනයට හසු වී වර්තමානයේ වන විට දියාරු ක්‍රීඩාවක් බවට පත්ව ඇත
දැන් මෙතනදී මේ වාක්‍ය තුනෙන්ම කියවෙන්නේ එකම දේ තමයි කියවෙන්නේ. ඒ නිසා මෙතනදී අපි බලන්න ඕන ගැළපීම හරියට තියෙන්නේ මොන පිළිතුරේද කියලා අපි බලන්න ඕන. පළවෙනි පිළිතුර බැලුවොත් එහෙම ක්‍රීඩාව දේශපාලනයට හසු වී වර්තමානයේ වන විට ශ්‍රී ලාංකීය ජාතීන්ට අභිමානයක් එක්කල ගැළපීමක් නැහැ එතන. පළවෙනි පිළිතුරේ නිසා අපිට ගන්න අපහසුයි. දෙවෙනි එක බලමු. ශ්‍රී ලාංකීය ජාතීන්ට අභිමානයක් එක්කල ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ වන විට දේශපාලනයට හසු වී දියාරු ක්‍රීඩාවක් බවට පත්ව ඇත. ගැළපීමක් තියෙනවා. තුන්වෙනි පිළිතුර බලමු. ශ්‍රී ලාංකීය ජාතීන්ට අභිමානයක් එක්කල ක්‍රීඩාව දේශපාලනයට හසු වී වර්තමානයේ වන විට දියාරු ක්‍රීඩාවක්. එතනත් ගැළපීමක් නැහැ. ඒ නිසා නිවැරදි ගැළපීම විදියට අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. 14 වෙනි ප්‍රශ්නයේ දෙවෙනි පිළිතුර 15 සී රූපයේ දක්වන කඩදාසිය දෙවරක් නවා ඊ රූපයේ දක්වන ආකාරයට කපා දිගහැරිය විට දක්නට ලැබෙන ආකාරය තෝරන්න. දැන් මේ සී කියන රූපයේ දක්වන කඩදාසිය මේ සී ආකාරයට දක්වන කඩදාසිය ඊ රූපයේ දක්වන ආකාරයට කපා දිගහැරිය විට ඊ රූපයේ දක්වන ආකාරයට කපා දිගහැරිය විට ලැබෙන ආකාරය තමයි තෝරන්න තියෙන්නේ. එතකොට මෙතන දෙවරක් නවලා තිනවා. මෙන්න මේක දෙවරක් නවලා තමයි මේ විදිහට කපන්නේ. මේක අපිට කපලා බලන්න පුළුවන්. මෙහෙම කඩදාසියක් අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙකට නවලා සිදුරු යොදලා හදලා බලන්න පුළුවන්. එහෙම හැදුවට පස්සේ අපිට පළවෙනි පිළිතුර තමයි ලැබෙන්නේ. ඔයාලත් එහෙම හදලා බලන්න. මෙහෙම හරියටම හදන්න ඕනේ. මේ සිදුරු යොදන අවස්ථාවේදී මේ පරතරය හරියට තියන්න ඕනේ. එහෙම නැතිනම් මෙන්න මේ දෙවෙනි පිළිතුර ලැබෙන්න පුළුවන්. හරියට නවාගත්තේ නැත්නම් තුන්වෙනි පිළිතුර ලැබෙන්න පුළුවන්. ඉතින් මේක හරියටම කරන්න ඕන. හරියටම නවන්න ඕන. ඒ වගේම හරියටම සිදුරු යොදන්න ඕන. එතකොට මෙන්න මේ පළවෙනි පිළිතුර ඔයාලට බලා ගන්න පුළුවන්. 16 වෙනි ප්‍රශ්නය. කඩපතකින් බැලුව විට ඒ ආකාරයෙන්ම පෙනෙන අක්ෂර හා ඉලක්කම් ඇතුළත් පිළිතුර කුමක්ද? කඩපතකින් කියන්නේ කණ්ණාඩියකින්. කණ්ණාඩියකින් බලනකොට ඒ ආකාරයෙන්ම පෙනෙන අක්ෂර හා ඉලක්කම් ඇතුළත් පිළිතුර කුමක්ද? මේක හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි දැන් මෙන්න මේ දීලා තියෙන පිළිතුරු අපි අරගනිමු. පළවෙනි පිළිතුර දැන් ගත්තොත් එහෙම මෙන්න මේ පිළිතුරේ මේ අක්ෂරයක් ඉහළ ඉඳලා පහළට රේඛාවක් අඳින්න තියෙන්නේ. ඉහළ ඉඳලා පහළට රේඛාවක් ඇඳලා පස්සේ දෙපැත්ත සමාන වෙනවා නම් කැඩපතකින් ඒ අක්ෂරය ඒ විදියටම පේනවා. දැන් මෙතනදී මේ ඊ අක්ෂරය ගත්තොත් එහෙම ඊ අක්ෂරය මැදින් ඉරක් ඇඳලා පස්සේ දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. දෙපැත්ත සමාන වෙනවා නම් කැඩපතින් ඒ ආකාරයටම පේනවා. එනිසා අපිට පළවෙනි පිළිතුර ගන්න බෑ. ඊළඟට දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ U අක්ෂරය මැදින් ඉරක් ඇඳම දෙපැත්ත සමානයි. දැන් දෙපැත්ත සමානයි. බිඳුවට මැදින් ඉරක් ඇඳම දෙපැත්ත සමානයි. ස අක්ෂරයේ මැදින් ඉරක් ඇඳම දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. මොකද මේ පැත්තෙන් ඉරක් තියෙනවා. ඒ නිසා දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක තවදුරටත් හදන එක තේරුමක් නැහැ. තුන්වන පිළිතුර. තුන්වන පිළිතුරේ තියෙන V මැදින් ඉරක් ඇඳම දෙපැත්ත සමාන වෙනවා. 8 මැදින් ඉරක් ඇඳම දෙපැත්ත සමාන වෙනවා. F දෙපැත්ත සමානයි. බිඳුව දෙපැත්ත සමානයි. P දැන් මෙතනදී අපිට වෙනත් පිළිතුරක් නැති නිසා P කියන එක ගන්න පුළුවන්. හැබැයි ඔයාලට ශිෂ්‍යත් විභාගයේදී P අක්ෂරය දැන් මෙතන තියෙන P අක්ෂරය චූටියට බිඳුවක් තියෙනවා. හැබැයි ශිෂ්‍යත්වරනේ අවස්ථාවේදී බිඳුවක් නැතිව එන්න පුළුවන්. බිඳුවක් නැතිව ආවොත් දෙපැත්තට බෙදිලා යනවා. බිඳුවක් තියෙන අවස්ථාවක් මේ විදිහට බිඳුවක් තියෙන අවස්ථාවක් ආවොත් අපිට ඒක ගන්න අපහසුයි. මේ විදිහට දැන් මුකුත්ම නැතිනම් පිළිතුරක් නැතිනම් අපිට ගන්න පුළුවන්. ඉතිරි පිළිතුරු හරියන්නේ නැතිනම් අපිට ප අක්ෂරය ගන්න පුළුවන්. ඊළඟට T. දැන් බලන්න මේ හැම අක්ෂරයක්ම මැදින් ඉරක් ඇඳම දෙපැත්තට සමානව යනවා. එතකොට දෙපැත්තට මෙව වෙනවා. එවැනි ඒවා කණ්ණාඩියකින් බැලුවම ඒ විදිහටම පේනවා. එතකොට අපිට මෙන්න මේ ටික ගන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. 17 වෙනි ප්‍රශ්නය. පහත ධාතු කැටේ T අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර කුමක්ද? පහත ධාතු කැටේ
අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර මොකක්ද කියලා අහන්නේ. T අකුරට විරුද්ධ පැත්තේ තියෙන අකුර මොකක්ද කියලා අහන්නේ. ඉතින් අපි මේක කොහොමද හොයන්නේ? මේක හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි මෙන්න මේ විදිහට අපිට පුළුවන්. දැන් අපිට T අකුර පළවෙනියට හොයාගන්න ඕන. මේ T අකුර අපිට තියෙන්නේ මේ මැද රූපේ ඉහළින් තමයි T අකුර තියෙන්නේ. මේකට විරුද්ධ පැත්තේ තියෙන්නේ මොන අක්ෂරයද කියලා අපි දැන් හොයන්න ඕන. එතකොට අපි කරන්නේ මේ T අකුර තියෙන්නේ මැද පිළිතුරේ තමයි T අකුර තියෙන්නේ. ඉතින් මෙතනදී අපි කරන්නේ මේ මැද තියෙන ඉතිරි ඉලක්කම් දෙක. එහෙම නැත්නම් ඉතිරි අකුරු දෙක බලනවා. මේ පැත්තේ මේ තියෙන K මේ පැත්තේ තියෙනවා. මේ L මේ පැත්තේ තියෙනවා. ඊට පස්සේ මේකේ මැද එක අපිට මේ T එකට විරුද්ධ පැත්තේ තියෙන එක අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ අපි දැන් යා කරානේ දෙකක් දෙපැත්තට අපි දෙකක් යා කරා. ඊළඟට මෙන්න මේ දෙපැත්තේ තියෙන දෙකේ සමාන අක්ෂරය මොකක්ද? මේ දෙපැත්තේ තියෙන දෙකේ සමාන අක්ෂරය මොකක්ද? සමාන අක්ෂරය P. ඒ නිසා අපිට P කියන පිළිතුර ගන්න පුළුවන්. මේ ඉතිරි අක්ෂර දෙක ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. දෙපැත්තේ තියෙන අනිත් අක්ෂරය ගැන තමයි අවධානය යොමු කරන්නේ. එතකොට P කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. 17 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර නිවැරදි. ඔයාලට තෝරනම ගැටලුවක් මේ විදියට විසඳන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නය මෙම රූපයේ ඇති කුඩා ඝනක ගණන කීයද? මෙම රූපයේ ඇති කුඩා ඝනක ගණන කීයද? මේ රූපයේ තියෙන කුඩා ඝනක ගණන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මේ විදියට කුඩා ඝනක අපිට 1යි 2යි 3යි 4යි මෙහෙම අපිට මේ යට තට්ටුවේ අපිට මෙන්න මේ තියෙන යට තට්ටුව මේ තියෙන යට තට්ටුව තමයි මෙතන මේ අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙතන මේ තියෙන යට තට්ටුව දැක ගන්න පුළුවන්. බලමු මේ පැත්තෙන් තුනක් පේන්න තියෙනවා, මේ පැත්තෙන් හතරක් පේන්න තියෙනවා. ඉතින් අපි මේ වෙන එකකදී මේක පහසුවෙන් හොයාගන්නේ. මේ පැත්තෙන් තුනක් තියෙනවා, මේ පැත්තෙන් හතරක් තියෙනවා. 3 වරක් 4 12යි. 3 වරක් 4 12යි. බලන්න මේකෙත් එහෙම දිනනවද කියලා. මේ පැත්තෙන් 3ක් තියෙනවා, මේ පැත්තෙන් 4ක් තියෙනවා. 3 වරක් 4 12යි. දැන් බලමු මෙතන 12ක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. අපිට 12ක් බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙන්න මේකේ මෙතන කීයක් තියෙනවද කියලා අපි බලමු. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මෙන්න මේ අපිට මෙන්න මේ උඩ දෙක තියෙන නිසා මෙන්න මේ දෙක පේන්න නැහැ. මේ පැත්තෙන් දෙකක් තියෙනවා, මෙතනින් එකක් තියෙනවා. එතකොට අපි හිතා ගන්න ඕන මේ පේන්නේ නැති හරියේ තව දෙකක් තියෙනවා කියලා හිතා ගන්න ඕන. අන්න ඒ දෙක තමයි මේ තියෙන්නේ. යට තට්ටුවේ 12ක් තිබුණා. දැන් මෙතන තියෙනවා 5ක් තියෙනවා. 12යි 5යි 17යි. ඉහළින් තියෙන දෙක අපිට පේනවා. ඒ දෙකත් එක්ක අපිට පිළිතුර ගන්න පුළුවන් 19යි කියලා ගන්න පුළුවන්. ඔන්න මම ආයසරයක් පෙන්නනවා. අපි ආයසරයක් ගණන් කරලා බලමු මෙතන කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. යට තට්ටුවේ 12ක් දකින්න පුළුවන්. 13 14 15 16 17 18 19 19ක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙ එන්න ඕන, මෙතනට එන්න ඕන, ඉහළට එන්න ඕන. එතකොට අපිට මේකේ 19ක් බලා ගන්න පුළුවන්. 19 කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 19ක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට එකක් වැඩි වුණා. පිළිතුර 19. 19 වෙන ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නය. දැන් දැහැමිගේ වයස ඇයගේ අයියාගේ වයසෙන් පහෙන් එකකි. දැන් අයියාගේ වයස අවුරුදු 30කි. දැහැමි ඉපදෙන විට අයියාමෙන් දෙගුණයක් අම්මාට වයසය. දැන් අම්මාගේ වයස කීයද? දැන් අම්මාගේ වයස කීයද? ඉතින් මේක දිග කතන්දරයක්. දෙගුණයක් කියනවා, පහෙන් එකක් කියනවා, 30යි කියනවා, දැන් වයස කියනවා, මෙහෙම විවිධ දේවල් කියනවා. ඉතින් මේ සම්පූර්ණ ප්‍රශ්න දිහා බලලා අපිට උත්තරයක් දෙන්න පහසුයි. අපි කොටසින් කොටස හදමු. දැන් දැහැමිගේ වයස ඇයගේ අයියාගේ වයසින් පහෙන් එකකි. දැන් දැහැමිගේ වයස ඇයගේ අයියාගේ වයසෙන් පහෙන් එකකි. දැහැමි ඉන්නවනේ, එයාගේ වයස අයියාගේ වයසින්. ඔන්න දැහැමි ඉන්නවා, අයියා ඉන්නවා.
ඊට පස්සේ දැන් වයස දැහැමිගේ දැන් වයස අයියාගේ වයස මෙන් පහෙන් එකකි. දැන් අයියාගේ වයස කියමුකෝ මේ. දැන් මෙතන අපිට අයියාගේ වයස කීයද කියලා දීලා නැහැ. දැහැමි ඉන්නවා අයියා ඉන්නවා. එතකොට දැන් වයස තමයි අපි බලන්නේ. දැන් වයස අයියාගේ වයස මේ කියලා ගත්තොත් එහෙම අයියාගේ වයස මෙන් පහෙන් එකකි. අයියාගේ වයස මෙන් පහෙන් එකකි. මෙන්න මේ කොටස අපි අයියාගේ වයස කියලා ගත්තොත් පහට බෙදලා එක කොටසක් දැහැමිට වයසයි. මේ කොටස අයියාගේ වයස ගත්තොත් පහට බෙදලා එක කොටසක් දැහැමිට වයසයි. ඊළඟට කියනවා දැන් අයියාගේ වයස අවුරුදු 30කි. ඔන්න දැන් අයියාගේ වයස අවුරුදු 30යි. දැන් අපි කලින් කීයද කියලා දැනන් හිටියේ නැහැ. කලින් කීයද කියලා දැනගෙන හිටියේ නැහැ. දැන් අපි දන්නවා අයියාගේ වයස අවුරුදු 30යි කියලා දන්නවා. එතකොට අපි 30 බෙදනවා 5න්. 30 බෙදනවා 5න්. 30 5න් බෙදුවාම 6යි. එහෙමනම් දැන් වයස දැහැමිට අවුරුදු 6යි. දැන් වයස අයියට අවුරුදු 30යි. දැන් දැහැමිට 6යි. අයියට වයස අවුරුදු 30යි. දැහැමි ඉපදෙන විට දැහැමි ඉපදෙන විට ඔන්න දැන් පුතේ අයියට අවුරුදු 30යි දැහැමිට අවුරුදු 6යි. දැහැමි ඉපදෙන විට කියන්නේ දැහැමිට එතකොට වයසක් නැහැ. දැහැමිට ඉපදෙනකොට අවුරුදු ගාණක් නැහැනේ. අවුරුදු ගාණක් නැහැ. එහෙමනම් අයියට මේට අවුරුදු 6කට කලින් අයියට අවුරුදු 24යි. දැහැමි ඉපදෙනකොට අයියට අවුරුදු 24යි. දැහැමි ඉපදෙන විට අයියාමෙන් දෙගුණයක් අම්මාට වයසය. දැහැමි ඉපදෙනකොට මෙන්න මේ වෙලාවේ දැහැමි ඉපදෙන්නේ එතකොට අයියට අවුරුදු 24යි. එතකොට අයියට අවුරුදු 24යි. ඒ වගේ දෙගුණයක් අම්මට වයසයි. අම්මට ඒ වගේ දෙගුණයක් වයසයි. 24 ඒවා දෙකක් 48යි. දැහැමි ඉපදෙනකොට අයියට 24යි අම්මට 48යි. දැන් දැහැමිට 6යිනේ. දැන් දැහැමිට 6යි. දැන් අයියට 30යි. මෙතන අපිට ඇවිල්ලා තියෙනවා දැන් දැහැමිට 6යි. දැන් අයියට 30යි. අම්මට කීයද? දැන් ඉපදෙනකොටනේ දැහැමි ඉපදෙනකොටනේ අම්මට 48. දැන් දැහැමිට අවුරුදු 6යි. ඒ කියන්නේ තව අවුරුදු 6ක් එකතු වෙන්න ඕන. 54යි. දැන් අම්මගේ වයස අවුරුදු 54යි. මෙන්න මේ විදියට ලේහසියෙන් පහසුවෙන් මේ වගේ ගැටලුවක් විසඳන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නය. කාංචනා තම වම් අත පැත්තට වට එකයි කාලක් කැරකීමෙන් පසු ඇය මොහුණලා සිටියේ බටහිර දිශාවටය. ඇය පළමුව මොහුණලා සිටියේ කුමන දිශාවටද? ඇය පළමුවෙන් මොහුණලා සිටියේ කුමන දිශාවටද කියලා අහනවා. මේ දිශා ප්‍රශ්නයක් අහවම අපිට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඊතල දෙකක් අරගෙන ඉරි දෙකක් අරගෙන අපිට සලකුණු කරගන්න පුළුවන් දිශා. උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. මෙන්න මේ විදිහට දිශා ලකුණු කරගන්නවා. දැන් අපි ප්‍රශ්නෙට යමු. කාංචනා තම වම් මත පැත්තට වට එකහමාරක් කැරකීමෙන් පසු ඇය මුහුණලා සිටියේ බටහිර දිශාවටය. දැන් මේ කැරකැවුනට පස්සේ මේ කාංචනා දැන් බලාගෙන ඉන්නේ බටහිර පැත්තළු බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත තමයි බලාගෙන ඉන්නේ. මෙයා කැරකිලා තියෙන්නේ වම් අත පැත්තට තමයි කැරකිලා තියෙන්නේ. වම් අත පැත්තට කැරකිලා තියෙන්නේ. වම් අත පැත්තට කැරකුණාම තමයි මේ පැත්තට ඔන්න ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඊළඟට ප්‍රශ්නෙන් අහන්නේ කැරකෙන්න කලින් ඇය කොයි පැත්තද බලන් හිටියේ? කැරකෙන්න කලින් කොයි පැත්තද බලන් හිටියේ? එතකොට දැන් මෙහෙම මෙයා මේ පැත්ත බලන් ඉන්නකොට වම් අත තියෙන්නේ යට පැත්තට. දකුණු අත පැත්ත තියෙන්නේ ඉහළ පැත්තට. දැන් මෙයා වම් අත පැත්තටනේ කැරකුනේ. වම් අත පැත්තට කැරකිලා තමයි බටහිර දිශාව බලන් ඉන්නේ. එහෙමනම් දැන් අපි පළවෙනියට ඉඳපු දිශාව හොයන්න නම් ආපහු කැරකෙන්න ඕන. ආපහු කැරකෙන්න ඕන. එහෙමනම් දැන් කැරකෙන්න ඕන දකුණු අත පැත්තට කැරකෙන්න ඕන. දකුණු අත පැත්තට කැරකෙන්න ඕන. දකුණු අත පැත්තට වට එකක්. දැන් මෙන්න බටහිර ඉඳලා එක වටයක් ගියා මෙන්න මෙහෙම ගිහිල්ලා ආපහු එනවා. කාලක් කියන්නේ තව කොටසක් යනවා. මෙන්න මේ කොටසක් හතරට බෙදලා කොටසක්. කාලක් ගියාම අපිට පිළිතුර ලැබෙනවා උතුරු දිශාවට. උතුරු දිශාවට. ඇය පළමුව මුහුණලා හිටියේ කුමන දිශාවටද? උතුරු දිශාවට. 21 වෙනි ප්‍රශ්නය. බසයක ගමන් කළ ශිෂ්‍යයෙකු තම ගමන් වියදම ගන්නා ලෙසට රුපියල් 500 නෝට්ටුවක් කොන්දොස්තර මහතාට දුන් විට කොන්දොස්තර මහතා ශිෂ්‍යයාගෙන් තවත් රුපියල් 5ක් ඉල්ලාගෙන රුපියල් 100 නෝට්ටුවක් ඉතිරිය දුන්නේය.
බසයේ ගාස්තුව කීයද? බසයේ ගාස්තුව කීයද? බස් ගාස්තුව කීයද කියලා අහනවා. දැන් බසයේ ගමන් කළ ශිෂ්‍යයෙකු තම ගමන් වියදම සඳහා රුපියල් 500 නෝට්ටුවක් තමයි කොන්දොස්තර මහත්තයාට දෙන්නේ. 500ක් දෙන්නේ. එතකොට මේ ශිෂ්‍යයාගෙන් තව රුපියල් 5ක් ඉල්ලා ගන්නවා. 500ක් දුන්නම තව 5ක් ඉල්ලා ගන්නවා. ඒ කියන්නේ 500යි 5යි 505ක්. මේ වෙනකොට කොන්දොස්තර මහත්තයාට 505ක් දීලා තියෙනවා. 505ක් ඉල්ලාගෙන ඉතිරි විදියට මෙයා දෙනවා කොන්දොස්තර මහත්තයාට 5ක් ඉල්ලා රුපියල් 100ක් දෙනවා. මේ ළමයාට රුපියල් 100ක් දෙනවා. 505ක් අරගෙන 100ක් දෙනවා. එතකොට 100ක් දුන්නට පස්සේ ගමන් ගාස්තුව සඳහා වැය වුණු මුදල කීයද? ගමන් ගාස්තුව සඳහා වැය වුණු මුදල කීයද? 505ක් කොන්දොස්තර මහත්තයාට දුන්නා. ආපහු කොන්දොස්තර මහත්තයා 100ක් දුන්නා. ඒ කියන්නේ 100ක් අඩු වෙන්න ඕන. 505න් 100ක් අඩු වුණාම අපිට පිළිතුර ලැබෙනවා 405යි. පළවෙනි පිළිතුර 405යි. විසිදෙවෙනි ප්‍රශ්නය එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක පස් දෙනෙකුට ඇඳුම් මැසීම පස් දෙනෙකුට ඇඳුම් 40ක් මැසීම සඳහා පැය 4ක් ගත වේ. සේවිකාවන් 9 දෙනෙකුට ඇඳුම් 90ක් මැසීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පස් දෙනෙකුට ඇඳුම් මැසීම ඇඳුම් 40ක් මැසීම සඳහා පැය 4ක් ගත වෙනවා. සේවිකාවන් 9 දෙනෙකුට ඇඳුම් මැසීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. දැන් මෙතනදී ඉන්නවා සේවිකාවන් ඉන්නවා 5 දෙනෙක් ඉන්නවා. සේවිකාවන් 5 දෙනෙක් ඉන්නවා. මේ සේවිකාවන් 5 දෙනාට ඇඳුම් 40ක් මහන්න මේ සේවිකාවන් 5 දෙනාට ඇඳුම් 40ක් මහන්න ගතවන කාලය තමයි පැය 4ක් ගත වෙනවා. ඔන්න සේවිකාවන් ඉන්නවා 5 දෙනෙක් ඇඳුම් 40ක් මහනවා. ඇඳුම් 40ක් මහන්න පැය 4ක කාලයක් ගත වෙනවා. ඊළඟට අපි බලමු සේවිකාවන් 9 දෙනෙකුට. සේවිකාවන් 9 දෙනෙකුට ඇඳුම් 90ක් මහන්න ගතවන කාලය කොච්චරද? ගතවන කාලය කොච්චරද කියලා අහනවා. දැන් එතකොට මෙතනදී තියෙන්නේ ඇඳුම් 40ක් මහන්න 5 දෙනෙක්ට පැය 4යි. හැබැයි අපෙන් අහන්නේ ඇඳුම් 90ක් මහන්න 5 දෙනෙක්ට කීයද කියලා නෙමෙයි අහන්නේ. මෙතන වෙනස් කරලා තියෙනවා. සේවිකාවන් 4 දෙනෙක් තම 5 දෙනෙක් තමයි කලින් ඇඳුම් මහලා තියෙන්නේ. දැන් මහන්න හදන්නේ 9 දෙනෙක්. ඒ නිසා මෙතන වෙනසක් තියෙනවා. මේ වෙනස අපි මේ වෙනස නිසා අපිට මේ ගැටලුව සරල කරගන්න අපිට මෙන්න මෙවැනි පියවරක් වෙත යන්න පුළුවන්. දැන් සේවිකාවන් 5 දිනෙකටනේ පැය 4ක් ගත උනේ. සේවිකාවන් 5 දිනෙකට පැය 4කදී ගත වුණු කාලය එක් සේවිකාවක්ට ගතවන කාලය විදිහට අපිට ගන්න පුළුවන් පැය 20ක් ගන්න පුළුවන්. 5 4ක් 4 20යි පැය 20ක් අපිට ගන්න පුළුවන්. පැය 20කදී තමයි මෙන්න මේ සේවිකාවෝ පැය 20කදී තමයි ඇඳුම් 40ක් මහලා තියෙන්නේ. ආපෞසරයක් අපි බලමු එක සේවිකාවන් 5 දිනෙක් පැය 4ක්නේ. සේවිකාවන් 5 දිනෙක් පැය 4ක් කියන්නේ පැය 20ක කාලයක් ගිහිල්ලා තියෙනවා. පැය 20ක කාලයකදී තමයි ඇඳුම් 40ක් මහලා තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ ඇඳුම් 90ක් මහන්න. එතකොට දැන් ඇඳුම් 40ක් මහන්න ගත වුණු කාලය පැය 20යි. ඇඳුම් 90ක් එහෙමනම් ගතවන කාලය පැය 45ක් වෙනවා. 40ේ භාගය 20යි 90ේ භාගය 45යි. දැන් සේවිකාවන් 9 දෙනෙක් ඉන්නවා. ඔන්න එක සේවිකාවක්ට නම් තමයි පැය 45ක් කියන්නේ. සේවිකාවන් 9 දෙනෙක් ඉන්න නිසා 45 අපි බෙදනවා 9ෙන් බෙදනවා. 45 9ෙන් බෙදුවාන් පස්සේ අපිට පිළිතුර ලැබෙනවා 5යි. සේවිකාවන් 9 දෙනෙකුට ඇඳුම් ඇසීම ඇඳුම් 90 මැසීමට ගතවන කාලය පැය 5යි. දෙවෙනි පිළිතුර පැය 5යි. විසි තුන්වන ප්‍රශ්නය 2000 වර්ෂයේ ඉපදුන පුද්ගලයෙකු අයිතිවන්නේ කුමන සියවසේ කුමන දශකයටද? 2000 වර්ෂයේ තමයි මේ පුද්ගලයා ඉපදිලා තින්නේ. එතකොට මේ අයිති වෙන්නේ කුමන සියවසේ කුමන දශකයටද කියලා අහනවා. මේක මෙවැනි ගැටලු සියවස් හා දශක ගැටලු හදන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. ලේසිම ක්‍රමය තමයි මේ අදාළ වර්ෂයෙන් එකක් අඩු කරන්න ඕන. අදාළ වර්ෂයෙන් එකක් අඩු කරන්න ඕන. 2000න් එකක් අඩු කරනවා. 2000න් එකක් අඩු කරාම 1999 1999
99 අපි පළවෙනියට දශකය හොයමු දශකය කියලා කියන්නේ මෙන්න මේ 10 ස්ථානය මෙන්න මේ 10 ස්ථානය මෙතන තියෙන්නේ 9 තියෙන්නේ 9 තියෙනවා නම් අපි එකක් එකතු කරනවා එකක් එකතු කරාම 10 මේ 10 කියන්නේ දශකය 10වන දශකය ඊළඟට මේ 1999 කියන සංඛ්‍යාවේ 19 සිය ස්ථානය සහ එතනින් එහා තියෙන සංඛ්‍යාව 19 තමයි සියවස් වලට අයිති වෙන්නේ 19 ට එකක් එකතු කරාම 20 19 ට එකක් එකතු කරාම 20 එහෙමනම් අයිති වෙන සියවස 20 වන සියවසේ 10 වන දශකය 20 වන සියවසේ 10 වන දශකය දෙවෙනි පිළිතුර නිවරදි දෙවෙනි පිළිතුර නිවරදි 23 වෙනි ප්‍රශ්නයේ දෙවෙනි පිළිතුර මේ විදියට ඕනිම සියවසක් හා දශකයක් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා 24 වෙනි ප්‍රශ්නය පෙට්ටියක ඇති බෝල ප්‍රමාණයෙන් 4න් එකක් නිල් පැහැතිය 8න් දෙකක් රෝස පැහැතිය 12න් පහක් කහ පැහැතිය ඉතිරිය කොළ පැහැතිය කොළ පැහැති බෝල ගණන කීයද කොළ පැහැති බෝල ගණන කීයද පෙට්ටියක ඇති බෝල ප්‍රමාණයෙන් 4න් එකක් නිල් පාටයි 8න් දෙකක් රෝස පාටයි 12න් පහක් කහ පාටයි ඉතිරිය මොන පාටද කියලා අහනවා දැන් මෙතනදී දැන් බැලුවොත් එහම 4න් 1යි 8න් 2යි 12න් 5යි විවිධ ගණන් තමයි අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ දැන් 4න් 1යි 8න් 2යි 12න් 5යි එකිනෙකට සමාන නැහැ ඉතින් මේ වෙලාවේදී අපිට මේවා එකිනෙකට සමාන කරගන්න ඕනි වෙනවා පළවෙනියටම එකිනෙකට සමාන කරගන්න ඕනි වෙනවා දැන් යට තියෙන සංඛ්‍යාවලට ගැලපෙන සංඛ්‍යාවක් අපි තෝරා ගන්න ඕන. මේවා බෙදෙන ගැලපෙන සංඛ්‍යාවක් අපි තෝරා ගන්න ඕන. දැන් 12 ගත්තොත් 4ෙන් බෙදෙනවා හැබැයි 8ෙන් බෙදෙන්නේ නැහැ. මේ සංඛ්‍යා තුනම බෙදෙන අඩුම සංඛ්‍යාව අපි හොයා ගන්න ඕන. මේ සංඛ්‍යාව තුනම බෙදෙන අඩුම සංඛ්‍යාව විදිහට අපිට 24 ගන්න පුළුවන්. 24 ගන්න පුළුවන්. 24 ගත්තාම 24ට තියෙනවා 4ේවා 6ක් තියෙනවා. 24ට 4ේවා 6ක් තියෙනවා. 6 වරක් 1 6යි 6 වරක් 1 6යි දැන් එහෙමනම් මෙන්න මෙතන තියෙනව නේද පෙට්ටියක ඇති බෝල ප්‍රමාණයෙන් 4න් එකක් නිල් පාටයි කියලා ඔන්න අපිට ගන්න පුළුවන් 4න් එකක් නැතුව 24න් 6ක් නිල් පාටයි 24න් 6ක් නිල් පාටයි ඊළඟට මෙන්න මේ 8න් 2 8න් 2ත් අපි 24ට හදාගනිමු 8න් 2 24ට හදාගත්තම 24ට 8ේවා 3යි 24ට 8ේවා 3යි 3 වරක් 2 6යි 3 වරක් 2 6යි 24ෙන් 6යි මෙන්න මේ 8ෙන් 2 තිබුණේ රෝස පැහැයටනේ එහෙමනම් රෝස පැහැතියේවා 24ෙන් 6ක් තියෙනවා 24ෙන් 6ක් තියෙනවා ඊළඟට 12ෙන් 5 12ෙන් 5 12ෙන් 5ත් අපි 24ෙන් කීයද කියලා හදමු 24ට 12ේවා 2යි 2 වරක් 5 10යි 24ෙන් 10යි 24ෙන් 10යි ඔන්න දැන් අපිට ලැබිලා තියෙනවා සමාන ප්‍රමාණයක් ලැබිලා තියෙන නිසා අපිට දැන් ගැටලුව හදාගන්න පුළුවන් පෙට්ටියක ඇති බෝලේ ප්‍රමාණයෙන් 24ෙන් 6ක් නිල් පැහැතිය 24ෙන් 6ක් රෝස පැහැතිය 24ෙන් 10ක් කහ පැහැතිය ඒ විදියට ඔන්න දැන් අපි සරල කරගත්තා ඉතිරිය කොළ පැහැතිය ඉතිරිය කොළ පාටයිලු ඉතිරි ප්‍රමාණය කොළ පාටයිලු එහෙමනම් ඒ ප්‍රමාණය අපි හොයන්න දැන් මෙතන කොච්චර තියෙනවද කියලා බලන්න ඕන මෙතන තියෙන ප්‍රමාණය 24ෙන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද 24ෙන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අපිට හොයන්න පුළුවන් මෙන්න මේ උඩ ටික එකතු කළාම 6යි 6යි 12යි 12යි 10යි 22යි 22යි 24ෙන් 22ක් මේ වනකොට තියෙනවා 24ෙන් 22ක් තියෙනවා එහෙමනම් නැත්තේ 24ෙන් 2ක් තමයි නැත්තේ 24 මේ 22ට මේ දෙකත් එකතු කරාම 24ක් වෙනවා සම්පූර්ණ වෙනවා 24ෙන් 22ක් තමයි නැත්තේ හැබැයි මෙන් ඒක අපිට ගන්න පුළුවන් කොළපාට විදිහට ගන්න පුළුවන් 24ෙන් 2 කොළපාට විදිහට ගන්න පුළුවන් හැබැයි බලන්න මෙතන 24ෙන් 2යි කියලා පිළිතුරක් නැහැ 24ෙන් 2යි කියලා පිළිතුරක් නැහැ මේ වෙලාවට අපි මතක් කරගනිමු තුල්‍ය භාග 24ෙන් 2ට තුල්‍ය භාගයක් තමයි 12ෙන් 1 24ත් බෙදෙනවා 2ෙන් දෙකත් බෙදෙනවා දෙකෙන් එතකොට අපිට ලැබෙනවා 12ෙන් 1 12ෙන් 1 පිළිතුර තියෙනවා එනිසා අපිට පිළිතුර ගන්න පුළුවන් 12ෙන් 1 24 වෙනි ප්‍රශ්නයේ පළවෙනි පිළිතුර 12ෙන් 1 25
ඔරලෝසුවක් දිනකට මිනිත්තු 4ක් ප්‍රමාද වී යයි. එය පැයකින් ප්‍රමාද වීමට දින කීයක් ගත වේද? මේ ඔරලෝසුව දවසකට විනාඩි 4ක් අඩුවෙන් තමයි කාලය ගත වෙන්නේ. දවසක් අවසන් වෙනකොට විනාඩි 4ක් අඩුවෙන් තමයි කාලය ගමන් කරන්නේ මේ ඔරලෝසුවේ. එය පැයකින් ප්‍රමාද වීමට දින කීයක් ගත වේද? පැයකින්. පැයක් කියලා කියන්නේ මිනිත්තු 60ක කාලයක්. පැයක් කියලා කියන්නේ මිනිත්තු 60ක කාලයක්. එතකොට මිනිත්තු 60කට මේ 4ව කොච්චර තියෙනවද? දවසකට විනාඩි 4ක්නේ පරක්කු වෙලා යන්නේ. කොච්චර තියෙනවද? 60 බෙදෙනවා අපි 4ෙන්. 60 4ෙන් බෙදෙනවා. 60 4ෙන් බෙදුවාම ලැබෙනවා 15යි. දින 15ක් ගත වෙනවා. එතකොට දිනකට මිනිත්තු 4 බැගින් 15ක්. 4 වරක් 15 60යි. පැයකින් ප්‍රමාද වෙන්න දින 15ක කාලයක් ගත වෙනවා. දින 15ක කාලයක් ගත වෙනවා. 26 වෙනි ප්‍රශ්නය. වතුර ටැංකියක පහෙන් එකක් පිරීමට මිනිත්තු 12ක් ගත වේ. ජලය පිරවීම ආරම්භ කළ මිනිත්තු 6ක් ගතවන විට ලීටර 500ක් පිරී තිබුණි. ටැංකියේ ධාරිතාවය කොපමණද? ටැංකියේ ධාරිතාවය කොපමණද? මෙතනත් මේ ප්‍රශ්නේ විවිධාකාරයට තියෙනවා. ඉතින් අපි මේක ටිකෙන් ටික හදාගෙන යමු. වතුර ටැංකියක මේ ඔබට දකින්න පුළුවන්කම ලැබෙන්නේ වතුර ටැංකිය. අපි කොටසින් කොටස හදාගෙන යමු. වතුර ටැංකියක පහෙන් එකක් පිරීමට වතුර ටැංකිය පහට බෙදලා එක කොටසක් පිරීමට මෙන්න පහට බෙදුවා මේ එක කොටසක් පිරීමට විනාඩි 12ක කාලයක් ගත වෙනවා. මෙන්න මේ වතුර ටැංකිය පහට බෙදලා එක කොටසක් පිරෙන්න විනාඩි 12යි. කොටස් දෙකක් පිරෙන්න තව විනාඩි 12ක් ගත වෙනවා. 12යි 12යි 24යි. තුන්වෙනි කොටස පිරෙන්න 36යි විනාඩි 36යි. හතරවෙනි කොටසට තව 12ක් එකතු වෙනවා. 48යි. පස්වෙනි කොටසට තව 12ක් එකතු වෙනවා. 60යි. එතකොට සම්පූර්ණයෙන් පිරෙන්න විනාඩි 60ක කාලයක් ගත වෙනවා. සම්පූර්ණයෙන්ම මේ ටැංකිය පිරෙන්න විනාඩි 60ක කාලයක් ගත වෙනවා. ජලය පිරවීම ආරම්භ කර මිනිත්තු 6ක් ගතවන විට ලීටර 500ක් පිරී තිබුණි. ඊළඟට ගැටලුව තමයි ජලය පිරවීම ආරම්භ කර විනාඩි 6කදී ලීටර 500ක්. විනාඩි 6කදී පිරීලා තියෙනවා ලීටර 500ක් පිරීලා තියෙනවා. පිරී තිබුණි. ටැංකියේ ධාරිතාවය කොපමණද? දැන් විනාඩි 6කට ලීටර 500ක් පිරෙනවා. එහෙමනම් විනාඩි 60කට කොච්චර පිරේද? අපි මේක කොහොමද හොයන්නේ? 6ව 10ක් තමයි 60ක් වෙන්නේ. 6ව 10ක් 60ක් වෙන්නේ. 500ව 10ක් කීයද? 500ව 10ක් 5000යි. 500ව 10ක් 5000යි. එහෙමනම් ටැංකියේ ධාරිතාවය අපිට ගන්න පුළුවන් ලීටර 5000යි. ටැංකියේ ධාරිතාව ලීටර 5000යි පළවෙනි පිළිතුර. 27 වෙනි ප්‍රශ්නය. 27 වෙනි ප්‍රශ්නය. පාංගෙඩි යම් සංඛ්‍යාවක් ඇත. එක් පාංගෙඩියකින් පෙති 9ක් ලැබෙනසේ කැපුවහොත් පෙති 72ක් කපාගත හැකිය. එක් පාංගෙඩියකින් පෙති 12 බැගින් ලැබෙනසේ කැපුවහොත් පාම් පෙති කොපමණ කපාගත හැකිද? මේ ගැටලුවත් අපි කොටසින් කොටස හදාගෙන යමු. පාංගෙඩි යම් සංඛ්‍යාවක් ඇත. දැන් අපි සංඛ්‍යාව දන්නේ නැහැ. මේ තමයි තියෙන්නේ පාංගෙඩි තියෙන්නේ. අපි සංඛ්‍යාව දන්නේ නැහැ. එක් පාංගෙඩියක් පෙති 9කට ලැබෙනසේ කපනවා. දැන් පාංගෙඩි තියෙනවා කොච්චරද කියලා අපි දන්නේ නැහැ. එක පාංගෙඩියක් පෙති 9කට කපනවා. මෙන්න පාංගෙඩියක් මේක පෙති 9කට කපනවා. දැන් පාන් කොච්චර තියෙනවද දන්නේ නැහැ. පෙති 9ක් ලැබෙනසේ කැපුවොත් 72ක් කපාගත හැකිය. එක පාංගෙඩියකින් පෙති 9 බැගින් කැපුවොත් පෙති 72ක් කපා ගන්න පුළුවන්. පෙති 72ක් කපා ගන්න පුළුවන් කියලා කියනවා. එක් පාංගෙඩියකින් පෙති 12 බැගින් ලැබෙනසේ කැපුවොත් දැන් 9 බැගින් කැපුවොත් පුළුවන් 72ක් පුළුවන්. 12 බැගින් කැපුවොත් කොච්චර පුළුවන්ද කියලා තමයි අහන්නේ. මේක හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි 9යට 72 අපි බෙදෙනවා 9ෙන්. 72 අපි බෙදෙනවා 9ෙන්. 72 9ෙන් බෙදුවට පස්සේ අපිට පාංගෙඩි ප්‍රමාණය ලැබෙනවා. පාංගෙඩි 8යි. පාංගෙඩි 8ක් ලැබෙනවා. ඊළඟට 12 බැගින් කපන්නේ. පාංගෙඩි 8ක් තියෙනවා.
මේ පාංගෙඩි අට 12 බැගින් කපනවා. ඒ කියන්නේ ගුණ කරනවා. අට ගුණ කරනවා 12 න්. අට 12 න් ගුණ කරාම 96යි. අට 12 න් ගුණ කරාම 96යි. පාම් පෙති 12 බැගින් ලැබෙනසේ කැපුවොත් පාම් පෙති කොපමණ කපාගත හැකි වේද? පාම් පෙති 96ක් කපා ගන්න පුළුවන්. දෙවෙනි පිළිතුර 96යි. 28 වෙනි ප්‍රශ්නය රූපේ අඳුරු නොකල කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද යන්න තෝරන්න සම්පූර්ණ රූපයෙන් කවර භාගයක්ද කියලා තෝරන්න තියෙනවා අඳුරු නොකල කොටස දැන් අපි ගත්තොත් එහෙම මේකේ අපිට හඳුනා ගන්න පුළුවන් සමචතුරස්‍ර ආකාරයට මේ හැඩතල අපිට තියෙනවා 2 4 6 ඉහළ 6 පහළ 6 12ක් අපිට හඳුනා ගන්න පුළුවන් හැබැයි මෙතන මේ සමචතුරස්‍රයෙන් භාගයක් මේ ත්‍රිකෝණ හැඩයක් තියෙනවා එනිසා දැන් අපි බලමු මෙතනදී භාගයක් තියෙන නිසා සම්පූර්ණ මේ ත්‍රිකෝණ හැඩති කුඩා හැඩති ප්‍රමාණය කොච්චර තියෙනවද කියලා බලමු දැන් මෙන්න මේකේ අපිට කුඩා හැඩති දෙකක් දකින්න පුළුවන් මෙතන දෙකයි නම් මේකෙත් අපිට දෙකක් දකින්න පුළුවන් එතකොට 2 2 4ක් මෙන්න මේ වගේ කුඩා ත්‍රිකෝණ 4ක් අපිට දකින්න පුළුවන් 4යි මෙතන 4යි නම් මෙතන 4යි 8යි 12යි 16යි 20යි 24යි කුඩා හැඩ අපිට දැක ගන්න පුළුවන් 24ක් දැක ගන්න පුළුවන් අපෙන් අහන ප්‍රශ්නය තමයි රූපයේ අඳුරු නොකල කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද අඳුරු කරපු නැති කොටස දැන් මේ ඔන්න අපිට ගන්න පුළුවන් එක කොටසක් අඳුරු නොකල එක කොටසක් මෙතන මේ වගේ කොටස් දෙකක් තියෙනවා 1යි මේ 2යි 3යි මේ 2යි 5යි 5යි 2යි 7යි 7යි 2යි 9යි 9යි 2යි 11යි මෙන්න මේ වගේ කුඩා කොටස් 11ක් මේ සම්පූර්ණ රූපයේ තියෙනවා මේ වගේ කුඩා කොටස් 24ක් තියෙනවා අඳුරු නොකල කොටසේ මෙන්න මේ වගේ කුඩා කොටස් 11ක් තියෙනවා රූපයේ අඳුරු නොකල කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද යන්න තෝරන්න පහසුවෙන් අපිට පිළිතුරු හොයාගන්න පුළුවන් 24ෙන් 11යි 29 වන ප්‍රශ්නය පළතුරු වෙලෙන්දකු දිනකදී විකුණූ පළතුරු ප්‍රමාණයන් පහත දැක්වේ එක් රූපයකින් ගෙඩි 3ක් නිරූපණය වේ එක් රූපයකින් ගෙඩි 3ක් නිරූපණය වේ එදින දොඩම් හා අඹ ගෙඩි සමාන මිලකටද නාරම්මෙන් දෙගුණයක මිලට අඹ විකුණන ලදී දොඩම් ගෙඩියක මිල රුපියල් 10ක් නම් එදින ඔහු පළතුරු වෙළඳාමෙන් ලබාගත් මුදල කීයද කියලා අහනවා දැන් එක රූපයකින් 3ක් පෙන්눔 කරනවනේ මෙතන එහෙමනම් මේ එක සංකේතයකින් 3ක් 3 6 9 අපිට දොඩම් ගෙඩි 9ක් බලා ගන්න පුළුවන් නාරං ගෙඩි 3 6 නාරං ගෙඩි 6ක් අපිට බලා ගන්න පුළුවන් අඹ ගෙඩි 3 6 9 12 15 18 18ක් අපිට බලා ගන්න පුළුවන් පළතුරු වෙළෙන්දකු දිනකදී විකුණූ පළතුරු ප්‍රමාණයන් පහත දැක්වේ එක් රූපයකින් ගෙඩි 3ක් නිරූපණය වේ. ඔන්න එක රූපයකින් ගෙඩි 3ක් නිරූපණය වේ. දැන් මෙතන දීලා තියෙන අපිට සංකේතාත්මක විදිහට දීලා තියෙන්නේ. ඇත්තටම ප්‍රමාණය අපි දැන් හොයාගත්තා. ඊළඟට කියනවා එදින දොඩම් හා අඹ ගෙඩි සමාන මිලකටද නාරම්මෙන් දෙගුණයක මිලටද අඹ විකුණන ලදී. දොඩම් ගෙඩියක මිල රුපියල් 10කි. ආ. ඔන්න එදා දොඩම් ගෙඩියක් රුපියල් 10යිලු. දොඩම් ගෙඩියක් රුපියල් 10යි. ඔන්න දැන් අපි දොඩම් වලට දාගන්නවා 10යි. එදින දොඩම් හා අඹ ගෙඩි සමාන මුදල මිලකට තමයි අවලෙවි කරන්නේ. දොඩම් සහ අඹ සමාන මිලකට. එහෙමනම් දොඩම් ගෙඩියක් 10යි නම් අඹ ගෙඩියකුත් 10යි. ඊළඟට කියනවා නාරන්මෙන් දෙගුණයක මිලට අඹ විකුණන ලදී. නාරම් වගේ දෙගුණයක මිලට අඹ විකුණලා. ඒතර අඹ ගෙඩියක් 10යි නම් නාරං ගෙඩියක් 5යි. ඒකේ දෙගුණය තමයි 10ක් වෙන්නේ. දැන් අපි හොයාගත්තා තියෙන ගෙඩි ප්‍රමාණය හොයාගත්තා මේ වගේ මිල හොයාගත්තා එදින ඔහු පළතුරු වෙළඳාමෙන් ලබාගත් මුදල කීයද කියලා අහනවා දැන් අපිට තියෙනවා ගෙඩි ප්‍රමාණය හොයාගෙන තියෙනවා මුදල හොයාගෙන තියෙනවා දැන් දොඩම් එක ගෙඩියක් 10යිනේ දොඩම් ගෙඩි 9ක් 90යි නාරං ගෙඩියක් 5යි නාරං ගෙඩි 6ක් තියෙනවා නාරං ගෙඩි 6ක් 30යි අඹ ගෙඩියක් 10යි අඹ ගෙඩි 18ක් තියෙනවා අඹ ගෙඩි 18ක් 180යි ඔන්න දැන් අපිට ලැබිලා තියෙනවා දොඩම් වලින් 90ක් නාරන් වලින් 30ක් අඹ වලින් 180ක් මේ තුන දැන් අපිට එකතු කරන්න තියෙන්නේ මේ තුන එකතු කරාම 0යි 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 9යි 3යි 12යි 12යි 18යි 30යි
තුන්සීයයි අපිට පිළිතුරු ලැබිලා තියෙනවා තුන්සීයයි විසිනවෙනි ප්‍රශ්නයේ පළවෙනි පිළිතුර රුපියල් තුන්සීයයි තිස්වන ප්‍රශ්නය පිටුපස සිට ඉදිරිපසටත් ඉදිරිපස සිට පිටුපසටත් කියවන විට එකම වචනය නොකියවන වචනයකි පිටිපස ඉඳලා ඉස්සරහට කියවුවත් ඉස්සරහ ඉඳලා පිටිපස්සට කියවුවත් එකම වචනය නොකියවන වචනය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ දැන් මෙතනදී බල්බ බල්බ මේ පැත්තට කියවුවත් බල්බ සුදුසු සුදුසු සුපිපි පිපිසු අන්න එහෙම අපිට පිළිතුර පැහැදිලිවම ලැබෙනවා තුන්වන පිළිතුර සුපිපි 31 වෙනි ප්‍රශ්නය පහත වචනවල නොගැලපෙන වචනයක් සහිත වචන කාණ්ඩයේ තෝරා යටින් ඉරක් අඳින්න පහත වචනවල නොගැලපෙන වචන කාණ්ඩයක් සහිත වචන කාණ්ඩයේ තෝරා යටින් ඉරක් අඳින්න දැන් අපි බලමු නොගැලපෙන වචන කාණ්ඩේ මොකක්ද කියලා උස හොඳ ලොකු දිග නිල් උස ළමයා හොඳ ළමයා ලොකු ළමයා දිග ලනුව නිල් ලනුව දැන් අපි ගත්තොත් එහෙම ලනුව ගනිමුකෝ දිග ලනුව නිල් ලනුව මේවා මේ එතකොට මේ පද අපිට ගන්න පුළුවන් නාම විශේෂණ පද නාම විශේෂණ පද දෙවිනියට කරයි නැටුවේය පණితి දුන්නෝය ගියහ මේවා අපිට ගන්න පුළුවන් ක්‍රියාපද කරයි නැටුවේය පණితి දුන්නෝය ගියහ ඔක්කොම ක්‍රියාපද ගෙවිලිය ස්ත්‍රීලිංග පදයක් දැරිය ස්ත්‍රීලිංග පදයක් කම්කරුවා පුරුෂලිංග පදයක් නිලිය ස්ත්‍රීලිංග පදයක් අම්මා ස්ත්‍රීලිංග පදයක් එහෙමනම් දැන් අපිට පිළිතුර ගන්න පුළුවන් මෙතන තමයි තියෙන්නේ ස්ත්‍රීලිංග පද සහ පුරුෂලිංග පද පහත වචනවල නොගැලපෙන වචනයක් සහිත වචන කාණ්ඩය මෙන්න මේ තුන්වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් 32 වෙනි ප්‍රශ්නය පහත ඇති ප්‍රකාශ අතරින් නිවරදි පිළිතුර තෝරන්න පහත ඇති ප්‍රකාශ අතරින් නිවරදි පිළිතුර හරි පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ ඇතැම් සත්තු ගොඩබිමේ ජීවත් වෙති එසේනම් ඔන්න සමහර සත්තු ගොඩබිමේ ජීවත් වෙනවලු එහෙමනම් හරි පිළිතුර මොකද්ද කියලා අහන්නේ සියලුම සත්තු ගොඩබිමේ ජීවත් වෙති දැන් අපිට කියලා නැහැනේ සියලුම සත්තු ගොඩබිමේ ජීවත් වෙනවා කියලා එහෙම කියලා නැහැ සතුන් අතරින් සමහර සත්තු ජලයේ ජීවත් නොවේති ඒක හරි සතුන් අතරේ සමහර සත්තු ජලයේ ජීවත් වෙන්නේ ගොඩබිම ජීවත් වෙන්නේ ඒක හරි සියලුම සත්තු ජලයේ ජීවත් වෙති මෙතන කියලා නැහැ සියලුම සත්තු ජලයේ ජීවත් වෙනවා කියලා කියලා නැහැ අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර 33 වෙනි ප්‍රශ්නය පහත ඇති ප්‍රකාශ අතරින් නිවැරදි පිළිතුර තෝරන්න සිව්පාවෝ දෙපාහෝ අපා සත්තු නොවේති සිව්පාවන්ට නම් පාද හතරක් තියෙන බෑ නේද සියලුම සිංහයෝ සිව්පාවෝය සියලුම සිංහයෝ හැම සිංහයෙක්ම සිව්පාවෙක් පාද හතරක් තියෙනවා එසේනම් සමහර අපා සිංහයෝ සිටಿತಿ අපිට කියන්න බෑනේ සමහර අපා සිංහයෝ ඉන්නවා කියලා අපිට කියන්න බෑ මෙතන එහෙම කතාවක් කියලා නෑ සියලුම සිව්පාවෝ සිංහයෝ වෙති සියලුම සිව්පාවෝ සිංහයෝ වෙති දැන් සියලුම සිව්පාවෝ සිංහයෝ කියලා නෑ සියලුම සිංහයෝ සිව්පාවෝ කියලා දෙනවා හැබැයි හැම සිව්පාවෙක්ම සිංහයෙක් නෙවෙයි සියලුම සිව්පාවෝ කියමු දැන් පූසෝ බල්ලෝ ඒ ඔක්කොම සිංහයලු එහෙම කතාවක් මෙතන කියලා නෑ තුන සියලුම සිංහයෝ දෙපා සත්තු නොවේති සියලුම සිංහයෝ දෙපා සත්තු නොවේති අන්න ඒක අපිට ගන්න පුළුවන් සියලුම සිංහයෝ දෙපා සත්තු නොවේති සියලුම සිංහයෝ සිව්පාවෝ කියලා දීලා තිනවා ඒ නිසා සියලුම සිව් සිංහයෝ දෙපා සත්තු නොවේති තුන්වෙනි පිළිතුර හරි 34 ලිඳක නිතරම ඇත්තේ දැන් අපි ලිඳකට ගියොත් එහෙම අපිට නිතරම බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මොනවද කියලා අහනවා ලිංපතුල ජලය බාල්දිය දැන් ලිඳකට යන හැම වෙලාවකම අපිට බාල්දියක් දකින්න පුළුවන්ද බැහැ හැම ලිඳකම ජලය තියෙනවද පායන කාලයට ජලය නැහැ ලිංපතුල ලිඳක නිතරම අපිට දකින්න පුළුවන් ලිංපතුල ලිංපතුල කියන්නේ ලිඳේ යට කොටස අපිට නිතරම දකින්න පුළුවන් 35 වෙනි ප්‍රශ්නය දිවාර ඇතිවේ මීට හේතුව විය හැක්කේ දිවාර ඇතිවේ මීට හේතුව විය හැක්කේ පෘථුවිය තමා වටා කැරකෙමින් සූර්යයා වටාද ගමන් කරන නිසාද පෘථුවිය තමා වටා කැරකෙමින් සූර්යයා වටා ගමන් කරන නිසා තමයි
දිවාර ඇති වෙන්නේ. දෙවිනියට තියෙන පිළිතුරත් බලමු අපි. සූර්යා තමා වටා කැරකෙමින් පෘථුවිය. සූර්යා පෘථුවිය වටා කැරකෙන්නේ නැහැ. පෘථුවිය තමයි සූර්යා වටා කැරකෙන්නේ. ඒ නිසා දෙවිනි පිළිතුර ගන්න බෑ. පෘථුවිය තමා වටා කැරකෙමින් සූර්යා වටා හා චන්ද්‍රයා වටා. සූර්යා වටා හා චන්ද්‍රයා වටා. මෙතන ගැළපීමකුත් නැහැ. ඒ නිසා තුන්වෙනි පිළිතුර අපිට ගන්න බෑ. නිවර්ත පිළිතුර විදියට පළවෙනි පිළිතුර ගන්න පුළුවන්. 36 වෙනි ප්‍රශ්නය. මිතුරන් 5 දෙනෙකු එකතුව එක් අයෙකුගෙන් රුපියල් 245 බැගින් යොදා රුපියල් 860ක බඩු මිලදීගෙන ඉතිරි මුදල මිතුරන් සමසමව බෙදාගත්හ. එක් මිතුරෙකුට ලැබෙන මුදල කීයද? දැන් මිතුරන් 5 දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක්ගෙන් රුපියල් 245 බැගින් එක්කෙනෙක්ගෙන් රුපියල් 245 බැගින්. එතකොට මිතුරන් 5 දෙනෙක් එක්කෙනෙක්ගෙන් 245 බැගින් එකතු කරාම රුපියල් 1225ක් ලැබෙනවා. 1225ක් ලැබෙනවා. මිතුරන් 5 දෙනෙකු එකතුව එක් අයෙකුගෙන් රුපියල් 245 බැගින් යොදා රුපියල් 860ක බඩු මිලදී ගන්නවා. මේගොල්ලෝ 1225ක් එකතු කරලා 860ක බඩු මිලදී ගන්නවා. බලමු ඉතිරි මුදල කීයද? 1225න් 860ක් අඩු කරාම ලැබෙනවා 365ක් ලැබෙනවා. මේ 365 මේ මිතුරන් 5 දෙනා බෙදා ගන්නවා. මේ 365 මිතුරන් 5 දෙනා බෙදා ගන්නවා. 365 පහෙන් බෙදුවහම අපිට ලැබෙනවා 73යි. එක් අයෙකුට ලැබෙන මුදල රුපියල් 73යි. එක් අයෙකුට ලැබෙන මුදල රුපියල් 73යි. 37 වන ප්‍රශ්නය. දී ඇති මාර්ග සටහනට අනුව කොළඹ සිට අම්පාරට දුර කොපමණද? දී ඇති මාර්ග සටහනට අනුව කොළඹ සිට අම්පාරට ඇති දුර කොච්චරද කියලා අහනවා. කොළඹ ඉඳලා අම්පාරට දුර කොච්චරද කියලා අහනවා. දැන් මෙතනදී අපි ගත්තොත් එහෙම කොළඹ ඉඳලා ගාල්ලට දුර කිලෝමීටර් 119යි. කොළඹ ඉඳලා ගාල්ලට දුර කිලෝමීටර් 119යි. මෙතනදී දැන් මේ විදිහට ඩොට් සලකුණු වලින් නගර තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට මේ ඩොට් එක වටේට තවත් රෝමක් යොදලා තියෙනවා නම් මේ මාර්ගය එතනින් ගමන් ගණන් කිරීම අවසානයි කියලා තමයි සටහන් කරන්නේ. ඒ නිසා කොළඹ ඉඳලා අම්පාරට අපි දුර හොයනකොට මෙන්න මේ දුර ප්‍රමාණය අපිට පළවෙනියට ගන්න පුළුවන්. කොළඹ ඉඳලා ගාල්ලට දුර කිලෝමීටර් 119යි. ඊළඟට දැන් මෙතනින් ආපහු අලුතෙන් පටන් ගන්න තමයි මේ යන්නේ. අලුතෙන් පටන් ගන්න යනකොට ගාල්ලේ ඉඳලා මාතරට 68යි. ගාල්ලේ ඉඳලා මොනරාගලට 195යි. මෙතනින් ආපහු නවතිනවා. 195යි. ඒ නිසා අපිට 195 ගන්න පුළුවන්. මොනරාගලේ ඉඳලා අම්පාරට තව කිලෝමීටර් 95ක්. මොනරාගලේ ඉඳලා අම්පාරට තව කිලෝමීටර් 95ක දුරක්. දැන් අපිට පිළිතුර හොයාගන්න පුළුවන්. කොළඹ ඉඳලා ගාල්ලට 119යි, ගාල්ල මොනරාගල 195යි, මොනරාගල අම්පාර 95යි. මේ තුනම එකතු කරාම අපිට ලැබෙනවා 409යි. තුන්වන පිළිතුර 409යි කිලෝමීටර්. 38 වෙනි ප්‍රශ්නය. සහන් සහ තම බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙයි. සහන්ට දින දෙකකට දිනයක් නිවාඩු ලැබෙන අතර බිරිඳට දින 3කට වරක් නිවාඩු ලැබෙයි. අද මැයි 8 සිකුරාදාය. අද දෙදිනාටම නිවාඩුය. නැවත දෙදිනාටම නිවාඩු ලැබෙන දිනය හා දවස කවදාද? සහන් සහ තම බිරිඳ පෞද්ගලික ආයතනයක තමයි රැකියාවක නිරත වෙන්නේ. සහන් සහ බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙන්නේ. සහන්ට සහ බිරිඳට දැන් නිවාඩු ලැබෙන විදිය ගැන කියලා තියෙන්නේ. ඊළඟට මේ මැයි මාසයේ 8 වෙනිදා සිකුරාදා, මේ 8 වෙනිදා සිකුරාදා මේ දෙදෙනාටම නිවාඩු ලැබිලා තියෙනවා. සහන්ටත් නිවාඩු ලැබිලා තියෙනවා, බිරිඳටත් නිවාඩු ලැබිලා තියෙනවා. ඊළඟට සහන්ට දින දෙකකට සැරයක් තමයි නිවාඩු ලැබෙන්නේ. සහන්ට දින දෙකකට සැරයක් නිවාඩු ලැබෙනවා, බිරිඳට දින 3කට සැරයක් නිවාඩු ලැබෙනවා. ඔන්න සහන්ට දින දෙකකට පස්සේ 11 වන සඳුදා නිවාඩු ලැබෙනවා. බිරිඳට දින 3කට පස්සේ 12 වන අඟහරුවාදා නිවාඩු ලැබෙනවා. ආපහු සහන්ට දින 2කට පස්සේ 14 වන බ්‍රහස්පතින්දා නිවාඩු ලැබෙනවා. බිරිඳට දින 3කට පස්සේ 16 සෙනසුරාදා නිවාඩු ලැබෙනවා. සහන්ට 17 දා නිවාඩු ලැබෙනවා.
බිරිඳට දින 3කට පස්සේ 20 බදාද නිවාඩු ලැබෙනවා. ඔන්න සහන්ටත් 20 බදාදා නිවාඩු ලැබෙනවා. දෙදෙනාටම නැවත නිවාඩු ලැබෙන දිනය මැයි 20 බදාදා. මැයි 20 බදාදා දෙදෙනාටම නිවාඩු ලැබෙනවා. 39 මීටර් 3ක් පළල මීටර් 3ක් දිග සෘජු කෝණාෂ්ටාකාර තහඩු 4ක් එක්කර සාදාගත් පහත රූපේ පරිමිතිය වටේ දිග කොපමණද කියලා අහනවා. මෙන්න මේ රූපේ වටේ දිග කොච්චරද කියලා අහනවා. මේකට මීටර 10ක් දිග මීටර 3ක් පළල තහඩු තමයි යොදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා තහඩු 4ක් යොදාගෙන තියෙනවා. වටේ දිග කොච්චරද කියලා අහන්නේ. අපි කොණක ඉඳලා පටන් ගනිමු. මෙන්න මේ කොටස මීටර 3ක් දිගයි. එතකොට මෙතන මීටර 10ක්. දැන් මේ පැත්තක් මීටර 3යි. මේ කොටසක් මීටර 10යි. අපි කොණක ඉඳලා සලකුණු කරගෙන යමු. මෙතන 3යි 10යි 3යි 10යි 3යි 10යි. ඔන්න දැන් අපි වටේ දිග සලකුණු කරගත්තා. ඊට පස්සේ අපි ගණන් කරන්න පටන් ගනිමු. 3 13 16 26 29 39 42 52 වටේම දිග අපිට ලැබෙනවා මීටර් 52යි පළවෙනි පිළිතුර මීටර් 52යි 40 වෙනි ප්‍රශ්නය බල්බ වැලක 12ක් හැර ඉතිරිය සුදු පාටය 12ක් හැර ඉතිරි බල්බ කහ පාටය 12ක් හැර ඉතිරි බල්බ නිල් පාටය 12ක් හැර ඉතිරි බල්බ රතු පාටය බල්බ වැලේ ඇති මුළු බල්බ ගණන කීයද මේක හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා ලේසි ක්‍රමය තමයි අපි මේ විදිහටම ලියා ගන්න පුළුවන් 12ක් හැර ඉතිරි බල්බ සුදු 12ක් හැර ඉතිරි බල්බ කහ 12ක් හැර ඉතිරි බල්බ නිල් 12ක් හැර ඉතිරි බල්බ රතු මේ විදිහට තමයි බල්බ තියෙන්නේ 12යි 12යි 24යි 36යි 48යි දැන් අපිට බල්බ 48ක් මෙතන හඳුනා ගන්න පුළුවන් බල්බ 48ක් මේ සම්පූර්ණ එකතු කරාම 48යි ඊළඟට මෙතන තියෙන පාට ප්‍රමාණයෙන් පාට වර්ග 4ක් තියෙනවනේ පාට වර්ග 4ක් තියෙන නිසා 4ෙන් එකක් අඩු කරලා අපි මේ ගාන හදන්න ගන්නෙ පාට වර්ග 3යි ගන්නෙ 48ෙන් 48 3ෙන් බෙදෙනවා 48 3ෙන් බෙදුවාම අපිට ලැබෙනවා 16යි කියලා ලැබෙනවා පිළිතුර 16යි 40 වෙනි ප්‍රශ්නේ 3 වෙනි පිළිතුර 16යි ඉතින් අද දවසේදී ශිෂ්‍යත්ව පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා තවත් පළවෙනි පේපර් එකකින් ඉදිරියේදී හමු වෙමු